හොඳයි තෙරුවන් සරණයි සිරු දෙනාටම හොඳයි ධර්ම දේශනාව යන අතරදී කියන්න ඕනි කාරණයක් තියෙනවා මේ බුදු දහම කාගේ දහමක්ද මේ බුද්ධ දාසනේ මේ බුද්ධ මේ බුදු දහම කියන්නේ කාගේ දහමක්ද සිරු දෙනාම නිහඬයි කාටද මේ බුදු පියාණන් වහන්සේ මේ දහම දේශනා කරේ දුෂ්ප්‍රඥයින්ටද ප්‍රඥාවන්තයින්ටද ප්‍රඥාවන්තයින්ට දැන් ප්‍රඥාවන්තයෝ සාමාන්‍ය දෙයක් කියනකොට ඒ කියන ඒක එහෙම පිළිගෙන යන එහෙම ක්‍රමවේදයක් තියනවද නෑ මේ හුඟක් අය මෙතන ඉන්න අය බෞද්ධ කියලා මම හිතෙනවා බෞද්ධ නොවුණත් තේරගන්න ඕනි කාරණයක් තියෙන මේ බුදු පියාණන් වහන්සේගේ කාලේදී හුඟක් වෙලාවට තිබුණේ දේශනා නෙමේ හුඟක් වෙලාවට තිබුණේ මොනවද තිබුණේ සංවාද තිබුණේ ප්‍රශ්නයක් තිබ්බා කෙනෙකුට ප්‍රශ්නයක් තිබේ ඒ ප්‍රශ්නේ ගිහිලා විමසුවා ඒ විමසුවන් පස්සේ යමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරා ඊට පස්සේ ඒක නැවත නැවත ප්‍රශ්න කර කර නැවත නැවත තෝරගත්තා තෝරගෙන අන්න ඊට පස්සේ කිව්වා මොකද්ද ඉස්සල්ලා ආවේ කොහොමද කඩු මෝරගෙන ඊළඟට කඩු අමෝරගෙන නැත්තම් දුනිහි අමෝරගෙන ගහනවා මරනවා ගඟෙන් එහාට විසිකරලා දානවා කියන අන්න ඒ චේතනාවෙන් ආවේ හැබැයි ඊට පස්සේ යමක් තෝරගෙන ඊට පස්සේ ගියා මේක පොඩ්ඩක් ගැළපෙනවා සාමාන්‍ය අපි ප්‍රඥාගෝචරව යමක් ඉගෙන ගන්නවා නම් යමක් අවබෝධ කර ගන්නවා නම් ඒ අවබෝධ කරගනිද්දී අපි කියන දේ එලෙසම කොහොමද එහෙම දරාගන්නේ මේක මේ ලෝකේ තියෙන යථා ස්වභාවයට ගැළපෙනවද මේක මේ ලෝකේ තියෙන මේ ධර්මතාවයට ගැළපෙනවද කියලා තමන්ගේ ප්‍රඥාවෙන් විමසලා ඊට පස්සේ තමයි මේ කාරණේ තෝරගන්නේ හොඳයි මේ බුදුදහම කියන්නේ ප්‍රඥාවන්තයගේ දහමක් කියලා කිව්ව හින්දා මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් දැන් අද මට මෙහෙම පෙහෙන්න තියෙනවා පහන් එහෙම පත්තු කරලා තියෙනවා මල් එහෙම පූජා කරලා තියෙනවා හඳුන් කුරුත් පත්තු කරලා තියෙනවා ඇයි මෙහෙම කරේ ඇයි මෙහෙම කරේ සියලු දෙනාම නිහඬයි හා ඒක තමයි බුදුන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් ඊටත් වඩා මම කියන්නම් අපේ සීය ලෝක කරා නේද සීය ලාච්චි ලෝක කරා නේද අම්මල තාත්තල ලෝක කරා නේද ඊට පස්සේ මොකද කරේ අපිත් එහෙමම කරා හැබැයි මේ කරන්නේ ඇයි මොකටද මේ කරේ මොකද්ද මේකේ තේරුම මොකද්ද මේකේ අදහස් වෙන්නේ කියන එක අපිට තෝරගන්න බැරි වුණා හොඳයි අද මම පළවෙනිම ධර්ම සාකච්ඡාව ඔතනින් පටන් ගන්නවා ඇයි මේ අපි පහනක් පූජා කරන්න කියන කාරණයෙන් පටන් ගන්න ඊට පස්සේ අපි ක්‍රම ක්‍රමයෙන් අපි ටිකක් ගැඹුරට යන් ඉස්සලා අපි හැබැයි ওই පහන ඇතුලේ ඔක්කොම ගැඹුර තියෙනවා හරි ඇයි මේ පහනක් පත්තු කරේ පහනකින් සාමාන්‍ය පහනක් පත්තු කළා අපි මොකද්ද නැති කරන්න උත්සාහ කරන්නේ අන්ධකාරය අඳුර අන්න අන්ධකාරයක් නැති කරන්න අපි ආලෝකයක් දැල්වනවා අන්ධකාරයන් නැති කරන්න ආලෝකයක් දැල්වනවා මේක සංකේතවත් කරන්නේ මොකද්ද මේ සියලු ලෝක සියලු සත්‍යය කෙරෙහි තියෙනවා අන්ධකාරයක් අපි ওই අන්ධකාරයට කියනවා අවිද්‍යා අන්ධකාරය කියලා මේ අවිද්‍යා අන්ධකාරයේ දුරුලීම සඳහා තමයි අපි මේ පහනක් පත්තු කරන්නේ ප්‍රඥාවේ ආලෝකේ නැගින්න කියලා හිතලා ඊළඟට මොකද්ද මෝහ අන්ධකාරය දුරු වෙලා රාග අන්ධකාර ද්වේෂ අන්ධකාර මෝහ අන්ධකාරය දුරු වෙලා අවිද්‍යා අන්ධකාර දුරු වෙලා පාප අන්ධකාර දුරු වෙලා අන්න විද්‍යාවේ ආලෝකය පහළ වෙන්න ප්‍රඥාවේ ආලෝකය පහළ වෙන්න කියලා තමයි මේ පහන පත්තු කරලා අපි පූජා කරන්නේ පැහැදිලිද ඊළඟට මේ පහන පත්තු කරද්දී පොල් තෙල් පහන මේ පහන පත්තු කරද්දී මේ පහනේ තියෙන තෙල් ටික ක්‍රම ක්‍රමයෙන් මොකද වෙලා යන්නේ ඒ වගේ අපේ තුල තියෙන යම්සි කෙලස් තියෙනවා නම් ඒ කෙලස් මේ තෙල් දැවිලා හලු වෙලා යන්නේ යම් කෙලස්ද අපේ කෙලස් දැවිලා හලු වෙලා ගිහිල්ලා මේ පහනක් ඊට පස්සේ මොකද වෙන්නේ නිවෙනවා මේ පහනක් නිවිලා යන්නේ යම් ලෙසකද මේ පහනක් නිවිලා යන එකට අපි උපමාවක් කියනවා මේ පහන නිවිලා යන එක උපමාවකට අපි ගන්නවා මොකටද නෑ කෙනෙක් නිවනට පත් වෙන එකට පහනක් නිවිලා යන එක අපි ගන්නවා මේ කෙනෙක් නිවනට පත් වෙලා යන එක
අපි කියනවනේ මොකද්ද මේ පහන් දැල්ලක් තිබිලා නිවිලා ගියා. දැන් කොහෙද කියලා අහනවා මේ පහන් දැල්ල. අන්න ඒ වගේ කෙනෙක් නිවනටපත් වෙන එකට පත් වෙන එකට මේ පහන් දැල්ල අපි උපමා කරනවා. අන්න මේ අරමුණෙන් තමයි අපි මේ පහනක් පූජා කරන්නේ. මේව පූජා කරලා අපි ප්‍රාර්ථනා කරන අපිටත් මේ සියලු ලෝක සියලු සත්‍යයන්ගෙත් තියෙන අවිද්‍යා අන්ධකාරය දුරු වෙන්න කියලා. ඉතින් මේ වගේ තව ඕක මම දවසක් අරගෙන ඕක විස්තර කරන්න පුළුවන් පහන විස්තරේ. අද පහන විස්තරය අද මේ පහන් ආලෝකයේ විස්තර අද දවස පුරාම මේ ඉදිරි පැය එකමාර දෙක ඇතුළතද මම තව දුරටත් වෙනත් ආකාරයෙන් විස්තර කරනවා. අන්තිමට තීරේ ඇත්තටම ඇයි මොකද්ද මේ පහන කියලා. හරි. ඊළඟට ඇයි අපි මේ හඳු කූරක් පත්තු කරන්නේ? ඇයි හඳුන් කුරක් පත්තු කරන්නේ? දැන් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේවා අපි කරන්නම් වාලි කරනවා. ඇත්තටම මේකේ අර ගැඹුරු අර්ථය අරගෙන මේක නිවැරදි ආකාරයෙන් මේකේ පිනක් මතු වෙන්න කුසලයක් මතු වෙන්න තියෙන අවස්ථාව අපි නැති කරගන්නවා මේකේ ගැඹුරු අර්ථය නොදන්න හින්දා. හොඳයි මම මෙහෙම එකක් අහන්න. මේ හඳුන් කුරක් වක් වෙලාද තියෙන්නේ ඍජුවද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? ඍජුව තියෙන්නේ. හරි. මේකේ සංකේතවත් වෙන යමක් තියෙනවා. ඔක ත්‍රිපිටකේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. වක්‍ර ගති ඇති උන්ට මොකද්ද? වක්‍ර උප්පත්ති ඇති වෙයි. කාටද වක්‍ර? වක්‍ර උප්පත්ති තියෙන්නේ කාටද? සාමාන්‍ය වක් වෙලා ඉන්නේ කවුද? හා? තිරස්ස ඉන්නේ කවුද? තිරිසන්. තිරිසන්. මේ වක්‍ර ගති ඇති උන්ට වක්‍ර උපත් ඇති වෙයි කියලා කියනවා. මෙහිම වක්‍ර වෙන ගති තුනක් තියෙනවා. ඒක තමයි රාගයෙන් වක් වෙනවා, ද්වේෂයෙන් වක් වෙනවා, මෝහයෙන් වක් වෙනවා. ඔක ත්‍රිපිටකේ සඳහන් වෙනවා. මේ විදිහට වක්‍ර ගති ඇවුන්ට වක්‍ර උප්පති සකස් වෙනවා කියලා කියනවා. ඉතින් මේ වක්‍ර ගති නැති වෙන්න වෙන්නේ කොහොම වෙනකොට? අට පුරුෂ පුද්ගලා වෙනකොට. අට පුරුෂ පුද්ගලා. ඔන්න අපි කියනවා සංඝ ගුණ ගාථාවේ මොකද්ද? ඍජු පටිපන්න වෙනවා කියලා. අන්න තමන් තුළ තියෙන වක්‍ර ගති අයින් වෙලා අන්න ඍජු වෙන්න පටන් ගන්නවා. ඍජු වෙලා අවංක වෙලා අන්න කෙලින්ම පිහිටාසිනවා කොයි පැත්තටද? නිවන පැත්තට ඍජු වෙන්න පටන් ගන්නවා. අන්න මේ හඳුන් කූරක ඍජුභාවයෙන් අපි සංකේතවත් කරන්නේ ඒක තමයි. ඊළඟට මේ හඳුන් කූරක් දැවෙනකොට මේ කඳු කූරේ තියෙන මේ සුවඳ මේ කුඩු දැවෙනවා. මේ දැවෙනකොට අන්න අපි ඒකෙන් ගන්නවා, ඒක විදර්ශනාවට ගන්නවා මෙන්න මේ විදියට. මේ හඳුන් කූරක තියෙන මෙන්න මේවා දැවිලා හලු වෙලා යන යම් ලෙසකද මා තුළ තියෙනා වූ ඒ රාග බන්ධන, ද්වේෂ බන්ධන, මෝහ බන්ධන දැවිලා හලු වෙලා ගිහිල්ලා ඊළඟට මොකද්ද? සුවඳ දසත පැතිරෙන්න කියලා. මේ සුවඳකින් මොනවාද සංකේතවත් වන්නේ? වීත රාගේ, වීත ද්වේෂේ, වීත මෝහේ ගුණ සුවඳ, සෝතාපන්න ඵලයේ ගුණ සුවඳ, සකදාගාමි ඵලයේ ගුණ සුවඳ, අනාගාමි ඵලයේ ගුණ සුවඳ, අරියත් ඵලයේ ගුණ සුවඳ මාතුලින් පැන නැගිලා ඇවිල්ලා දස්ත පැතිරෙන්න කියලා අපි අදිස්ථාන කරලයි මේ හඳුන් කූරක් අපි පූජා කරන්නේ. තවක තවත් ගැඹුරට ඕන විදර්ශනා කරන්න පුළුවන්. මම මේ නිකන් උඩින් පොඩ්ඩක් ටිකක් කිව්වා විතරයි. ඉතින් මේක මේ විදිහට හරියට මේක බැක්කොත් ඕකෙන් ඇත්තටම නිවන පූර්ණේ කරන්න පුළුවන්. දැන් ඔය විදිහට මොකද්ද මේ මලකින් සංකේතවත් වෙන්නේ? අද මේ මල් කඩලා බිමට දාලා තියෙන්නේ. ඒක හරියටම හරි. මොකද්ද මේ මලකින් සංකේතවත් වන්නේ? මේ සත්‍ය මේ ලෝකෙට ඇරිලා තියෙන්නේ මොනවාගෙන්ද? සත්‍ය මේ ලෝකෙට ඇරිලා තියෙන්නේ මොනවාගෙන්ද? පංචකාම ආශාවෙන් හින්දානේ මේ ලෝකෙට හැලවල තියෙන්නේ. මේ මලකින් ඇත්තටම සංකේතවත් වන්නේ පංචකාම ආශාවදේ. මොකද මේ මලක තියෙනවා දැක්කහම අර සුන්දර ඇහැට ප්‍රියමනාප ස්වභාවය. ඊළඟට මේ මලක හුලඟට හෙල්ල දෙනකොට සියුම් සංගීතයක් තියෙනවා. ඒක තමයි බඹරු ඇදිලා එන්නේ. එතකොට මේ මලක තියෙනවා ඉතාමත් සියුම් සුවඳක්. ඒ වගේම මේකේ මල් පැණි තියෙනවා. සුමුදු ස්පර්ශයක් තියෙනවා. ඉතින් මේ මලකින් සංකේතවත් වන්නේ පංචකාම ආශාදේ. පැහැදිලිද? එතකොට මේ මල මේ ගහක හැදුනට පස්සේ බඹරු ඇවිල්ලා නැත්තම් මීමැස්සෝ ඇවිල්ලා සත්තු ඇවිල්ලා මේ මල පරාගණය වෙලා මොකද්ද හටගන්නේ? බීජයක් හටගන්නවා. මේ බීජෙන් ආයි මොකද්ද හටගන්නේ?
ගහක් හට ගන්නවා ඊළඟට මේ ගහ නැවත ලෝක වල ආයි මොකක්ද හැදෙන්නේ මායි මලක් හැදෙනවා ආයි බීජයක් හට ගන්නවා මේ විදිහ නොනවත්තා මේ චක්‍රය යනවා ඒ වගේම තමයි මේ පංචකාම ආශාදේ කියන මේ කාරණේට නැවත නැවත ඇලිලා 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 මොකද කරන්නේ නැවතත් මේ සංසාරේ ගමන් කිරීමට අවශ්‍ය බීජ සකස් කර 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 නැවතත් අසකන නාසයේ දිව ශරීරයේ මන හදමින් උප්පත්ති භව කර්ම භව සකස් කරමින් නැවත නැවතත් මේ සත්‍යය මේ සංසාර චක්‍රය තුර සිර වෙලා ඉන්නවා ඉතින් මේ අපි මේ මලක් නටුවෙන් කඩනකොට අන්න අපි සංකේතවත් කරන්නේ මේ අපේ මේ පංචකාම ආශාදෙට තියෙන චන්දරාගේ තමයි මේ කඩල මිදල සිඳල දාන්නේ කියලා. ඒකවම අපි මොකද්ද මේ සංසාර චක්‍රයේට මේ බීජ සකස් කරන එක අපි නවත්තනවා. එහෙම කළා කවදාවත් අපි මේ මලක් බුදු පියරන් වහන්සේ හිසේ පලඳනවද? ගෙලේපදීසේ පලඳනවද? නෑ පාමුලට අතාරින්නේ. ඇයි මේ පාමුලට අතාරින්නේ? මේ අපි තුල තියෙන මේ පංචකාම ආශාදයේ තියෙන මේ ඒ බැඳීම චන්දරාගේ කඩල මිදල දමලා බීමට අතහරිනවා කියලා. ඕක මල සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා රාගයේ මලයිකි ద్వේෂයේ මලයිකි මෝහයේ මලයිකි රාග මල ద్వේෂ මල මෝහ මල සිඳල බිඳලා දාන්න තමයි මෙන්න මලකින් අන්න සංකේතවත් කරන්නේ පැහැදිලි නේද හොඳයි ඒ වගේම හොඳයි අපි දැන් එතනින් පටන් ගනිමු මේ බුද්ධ ශාසනය කියන්නේ හරියට පඩිපෙළක් වගේ ඉස්සලාම පටන් ගන්න කෙනෙක් මොකද්ද මල පූජා කළා හඳුන් කුරක් පූජා කළා ඊළඟට මොකද්ද ඊළඟට පහනක් පූජා කළා. අන්න ඒ වගේ තැනකින් තමයි මේ බුද්ධ ශාසනේ කෙනෙක් මේ ගමන පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඊළඟට ඔන්න දෙනවා මොනවාද? දානමාන. හෙට දානයක් තියෙනවනේ. ඔව් හෙට දානයක් තියෙනවා. හරි. දැන් ඇයි අපි දානයක් දෙන්නේ? කප් පොඩ අපි තෝරගනිමු. ඇයි අපි දානයක් දෙන්නේ? ඔන්න ඕක තෝරගන්න ඕනේ අපි. හුඟක් වෙලාවට අපි දානය දෙන්නේ ඒකත් අපේ කිරියත්තක ඉඳන් මොනවාද කට්ටිය දාන දුන්නා අපිත් මොකද කරන්නේ අපිත් දාන දෙනවා හැබැයි මේ වගේ තියෙන ගැඹුරු අරුත අපි තෝරගන්නේ නැති වුණොත් ඒ දෙන දේ වගේ වල මොනවාද මහත්ඵල මහනිසංස නැති වෙනවා මොනවාද මේ මහත්ඵල කියන්නේ මොනවාද මහත්ඵල කියන්නේ මහත් කියන වචනේ අනිත් විරුද්ධ අර්ථය මොකද්ද හීන ගෙවෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගෙවෙනව නේද ගෙවිලා යනවා හැබැයි එක දෙයක් තියෙනවා දිගින් දිගටම මහත් වෙන මොනවාද කෙනෙක් සෝතාපන්න මාර්ගයට වැටුණට පස්සේ එයා අප පුතජන වෙනවද නෑ එයා කෙමෙන් කොහොමද මහත් වෙලා කොහොමද මොකද වෙන්නේ සෝතාපන්න මාර්ගඵලයටපත් වෙනවා සෝතාපන්න මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙක් ආයි පුතජන වෙන්නේ ඒක ක්‍රමයෙන් වැඩි දියුණු වෙලා සකදාගාමි අනාගාමි අරියත් වෙනවා මේ මහත්ඵල කිව්වේ මොනවාද මාර්ගඵලවලට මාර්ගඵලවලට තමයි මහත්ඵල කියලා කිව්වේ හොඳයි ඉතින් අපි තෝරගන්න ඕනේ මේ දානයක් හරි විදියට දෙන්නේ කොහොමද කියලා මම ඒක පොඩ විස්තර කරන්න හෙට දානයක් දෙන හින්දා හරිද දානයක් දෙන හින්දා ඒක හැමෝටම වැදගත්තේ මොකද අපි මේ පුංචි දෙයක් වුණත් අපි මේ ඒ දේවල් වලින් මහා අප්‍රමාණ කුසලයක් රැස් කරගන්න තියෙද්දී අපේ නොදවෙනුවත්කම හින්දා ඒ අප්‍රමාණ කුසලය සැකසෙන්නේ නැහැ. හරියට චේතනා පිහිටව ගන්න අපිට තේරෙන්නේ නැති හින්දා වටෙන්නේ නැති හින්දා ඒ කුසලය හරියට පිහිටන්නේ නැහැ. අපි මෙහෙම ගනිමු. ওই වචනේ ඇතුළෙම තියෙනවා තේරුම. මේ ලංකා භූමිය කියන්නේ කොයිතරම් රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියක්ද? අද මේ හුඟක් කැලෑවලට වැහිලා මොකද්ද තියෙන්නේ මොනවාද පුරාවිද්‍යා විද්‍යා සංරක්ෂිත බිම් එහෙම නැත්තම් වන අධිආරක්ෂක කලාප කියලා මේක ඉතින් අපේ දන්නෝ දනිතේ ඇයි මේවා මෙහෙ වහලා තිබ්බේ කියලා ඕක ඉතින් අපේ මේ යටත් කරගත්තු යටත් විදිත වාදීන් විසින් හිතාමතාම මේ රටේ තියෙන උරුමය වහන්න තමයි කරේ ඉතින් ඔය හැම තැනම ගිහිල්ලා බැලුවම පස්සේ ඒ හැමතැනම දහස් ගණන් මොනා තියෙන්නේ දහස් ගණන් ලෙන් තියෙන්නේ ඒ හැම ලෙනකම උඩ ගහලා තියෙනවා මොකද්ද සතර දිසාවෙන් වඩින්නා වූ මහා සංඝරත්නයට පූජා කරන ලදී ඉතින් හිටපු රහතන් වහන්සේලා ගණන ඉමක් නැ කොනක් නැ ඉමක් නැ කොනක් නැ හිටපු රහතන් වහන්සේලා ගණන ඉත
මේ රහතන් වහන්සේලාගෙන් තමයි මේ භාෂාව පැවතගෙන ඉන්නේ. ඉතින් මේ භාෂාවේ තියෙනවා ඒ රහතන් වහන්සේලා පාවිච්චි කරපු ඒ ලෝකෝත්තර අදහස්. ලෝකෝත්තර කිව්වහමත් තියෙනවා අදහසක්. මොකද්ද ලෝකෝත්තර කියන්නේ? ලෝකයෙන් එතර. ලෝකයෙන් එතර. ලෝකේ මොකද්ද කියලා තෝරගන්න ඕනේ. හරි. ලෝකෝත්තර. හරිද? දැන් අපි කියනවානේ මොකද්ද? අබිත්‍ය කියලා. ඇයි අබිත්‍ය කියලා කියන්නේ? දැන් නම් අබිත්‍ය කියලා කිව්වම පන්සලේ කවුරුත් ගණන් ගන්නෙවත් නැහැ. ඇයි මේ අබිත්‍ය කියලා කියන්නේ? ඉස්සර කාලේ රහතන් වහන්සේලා තමයි වැඩ හිටියේ. මේ රහතන් වහන්සේලාගේ අත් උදව්වට ඊළඟට පැවිදි වෙන්න බලාගෙන හිටියේ අනාගාමි, සකදාගාමි, සෝහාන් ඵලලාභී උත්තමයෝ තමයි හිටියේ. ඉතින් මේ අය ලෝකෙත් එක්ක යාවිලා හිටියේ ඇබිත්තයි. ඇබිත්තකින් යාවිලා හිටියේ වින්දා ඇබිත්තිය කිව්වා. දැන් ඒක අනිත් පැත්තට ගන්නවා. අරහන් කියන බුදු ගුණය දැන් කොහොමද පාවිච්චි කරන්නේ? මොකටද? තේරෙනව නේද? අරහන් කියන බුදු ගුණය දැන් කියන පාවිච්චි කරන්නේ මොකටද? අනිත් පැත්තට. තේරුණාද? දැන් මේ විදිහට මේ දානය කියන ඇතුළෙම තේරුමක් තියෙනවා. මේ දානය කියලා කියන්නේ මේ ණය ආපව් දානවා කියන එකයි, ණය ආපව් දෙනවා කියන එකයි. ඉතින් අපි තෝරගන්න ඕනේ මොනවාද මේ ණය? කොහොමද ඒක ආපව් දෙන්නේ? දෙන්න කලින් අපි තෝරගන්න බෑ මොනවාද වෙලා තියෙන ණය. ඉතින් මේ මොනවාද ණය කියන ටික අපි තෝරගනව විනාඩි 10ක් විතර අරගෙන. ණය කිව්වහම අපි මේ අනන්ත සංසාරය පුරාට පැමිණි ගමනේදී අපිට අපි කුසේ තියාගෙන මාස 9ක් සමහර විට ඊට වැඩි කාලයක් අඩු කාලයක් දරාගෙන හිටියා. ඊළඟට මොකද ලේ කිරි කියලා පෙව්වා. තමන්ගේ දාඩිය මාංශයෙන් හරි හම්බ කරලා කැව්වා පෙව්වා. බලාගත්තා රැක බලාගත්තා. හොඳ නරක කියලා දුන්නා. දෙමව්පියෝ ඊළඟට මග පෙන්නපු අය ඉන්නවා. ගුරුවරු ඊළඟට මොකද්ද? මේ විදිහට සහෝදර සහෝදරියෝ යාළුවෝ හිතමිත්‍රාදී මේ සංසාරේ අපි ආපු ගමනේදී මේ විදිහට අපිට උදව්ව කරපු මහා අනන්ත පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම අපි ණයද නැද්ද? ණය නේද? දැන් ඔක්කොටම කියලා වෙන වෙනම ණය ගෙවන්න පුළුවන්ද? ණය ගෙවන්න බෑ. හැබැයි ණය ගෙවන්න ක්‍රමයක් දීලා තියෙනවා බුද්ධ ශාසනේ. ඒක තමයි දානයක් දීලා පින් අනුමෝදන් කරන්නේ. පැහැදිලිද? තව තියෙනවා ණය වෙන ක්‍රමයක්. දැන් අපි අපේ මේසෙ උඩට බත් පිඟානක් ආවත්, එහෙම නැත්නම් ඇඳුමක් ආවත්, මේක පිටිපස්සෙන් කී දෙනෙක් ඉන්නවද? මේ වෙන සත්තු කී දෙනෙක් තමන්ගේ ජීවිතේ පුද කළා තියෙනවද? අන්න මේ සියලු දෙනාටමත් අපේ යම්කිසි ප්‍රමාණයක ණයක් තියෙනවා. එතකොට ඒකත් මේ විදියට අපි දානයක් දීලා පින් අනුමෝදන් කරලා ඒ ණයනුත් නිදහස් වෙනවා. ඊළඟට සමහර වෙලාවට අපි මේ පාවිච්චි කරන ගෙවල් දොරවල්, යාන වාහන, ඒ වගේම මේ පාවිච්චි කරන ලිම්පකුණු, මම්මාවත්, ඒ වගේම මේ ගස්කොලන්, මේ සියල්ලම අපි හදපුවා නොවෙන්න පුළුවන්. කවුද? පෙර හිටපු අපේ සීයා, ආච්චි, එහෙම නැත්නම් වෙනත් කවුරු හරි හදපු, පැල කරපු, ඉඳපු ඒවා වෙන්න පුළුවන් පාවිච්චි කරන්න. අන්න එතකොට මෙන්න මේවා අපි පරිහරණය කරනකොට අපි යම්කිසි ණයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ ණයත් මේ අවස්ථාවේදී අපි ගෙවන්න බලාපොරොත්තු වෙනවා. තව අපි ණය වෙන ක්‍රමයක් තියෙනවා. මේ අනන්ත සංසාර පුරාවට අපි හොඳට හිටියද? හා? හොඳට හිටියේ නැහනේ. මොකද්ද කරේ? පුළුවන් තරම් අනිත් අයගේ දේවල් කඩා වඩාගෙන හිංගීංසා කළා. නොයෙකුත් ආකාරයෙන් වැරදි කළා තියෙනවා, අවැඩ කළා තියෙනවා, අසාධාරණ කළා තියෙනවා, නොයෙකුත් ආකාරයෙන් අඩත්තේට්ටම් කළා තියෙනවා. මෙන්න මේ විදිහට හදාගත්තු ණය ගනුදෙනු ටිකක් තියෙනවා. ඒ ටිකත් වෙන වෙනම එක එක කෙනාට ගෙවන්න බැරි හින්දා අන්න අපි දානයක් දීලා ඒ ණය ගෙවනවා. තව එකක් තියෙනවා. මේ ඔක්කොටම වඩා මහ බොහොම බරපතල එකක් තියෙනවා. අවිද්‍යාවටත් මොකද්ද හේතුව? අවිද්‍යාවට මොකද්ද හේතුව? ආ? නෑ, අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා කියලා කියනවා. මතකද? මොකද්ද අවිද්‍යාවට හේතුව? හ්ම්? බුදු පියාණන් වහන්සේ කියනවා අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා කියලා. මොකද්ද? අසත්පුරුෂ අපි මේ අනන්ත සංසාරය පුරාවට මේ පංචකාම ආස්වාදේ වටිනවා, සාරයි, සුබයි කියලා මඟ පෙන්නලා මේ පංචකාම ආස්වාදයට
මග පෙන්නලා ඒක හොඳයි කියලා ඒකට මග පෙන්නලා ඒක පුළුවන් තරම් කරගෙන යන්න කියලා නිවනේ දොරටුව වහලා නිවන් මාර්ගයේ වහලා අන්න සිදු කරගත්තු මොනවාද අවඩා සාධාරණ අනන්තයි අප්‍රමාණයි සමහරට අපි දෙමව්පිය විදියට දරුවන්ට සහෝදර සහෝදරිය විදියට සහෝදර සහෝදරයන්ට ආයතන ප්‍රදානීය විදියට සේවකීන්ට ගුරුවරු විදියට ශිෂ්‍යයන්ට අපි උගන්වලා තියෙන මොනවාද මග පෙන්වලා තියෙන මොකද්ද පංචකාම ආශාදය හරිම වටින සාර සුබ එකක් කියලා මේ ගත්තෝ නිගමනේ තුලින් අවිද්‍යාව තුලින් පෝෂණය වෙලා සමාහට අනන්ත කාලයක් දුක් විඳින්න ඉඩ තියෙනවා ඒ නොමග ගිය පුද්ගලයා ඉතින් මේ විදිහටත් අපි මේ සංසාරේ පුරාවට ණය වෙලා තියෙනවා අනන්තවත් අප්‍රමාණවත් ඉතින් මේ සියල්ල මේ වරද වරද විදිහට දැකගෙන අන්න අපි දානයක් දෙනවා දානේ දෙන්නේ කාටද මන් දාන දෙද්දී අපි මේ ස්වාමීන් වහන්සේලා දෙතුන් දෙනෙක් මෙතනට වඩම්මලා දාන දෙනවා කියලා එක නෙමෙයි චේතනාව නෙමෙයි ගන්නෙ මේ දාන දෙද්දී අපි චේතනා පිටව ගන්න ඕනි ක්‍රමවේදයක් තියෙනවා ඉස්ලාම මේ දාන ගන්න සුදුස්සෙක් ඉන්නවා කවුද මේ සුදුස්සෝ මේ සත්‍ය මේ විදිහට මහා අනන්ත දුක්ඛස්කන්ධයක් විදිහට මේ සත්‍යයට ඉස්සෙල්ලා මඟ පෙන්වුවේ කවුද කවුද බුදු පියාණන් වහන්සේ අන්න බුදු පියාණන් වහන්සේ අරමුණු කර ගන්නවා ඊළඟ මේ මාර්ගයෙන් මේ සංසාර චක්‍රේ නිදහස් වෙලා මේ ලෝකෙට අප්‍රමාණ මෛත්‍රිය පතුරවපු පිරිසක් ඉන්නවා කවුද සමහරලාට බණපදයක් කිව්වේ නැහැ හැබැයි අප්‍රමාණ මෛත්‍රිය පතුරවපු පිරිසක් ඉන්නවා කවුද පසේ බුදු පියාණන් වහන්සේලා ඒ වාගේ මේ භවය උද්ධ කරලා දාලා මේ සංසාර චක්‍රේ නිදහස් වෙලා කරලා ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ ඉදිරියට පවත්වගෙන ආවිල්ලා තියෙනවා ගාන්තාරූඪ කරලා තියෙනවා තව පිරිසකට බෙදාලා තව මඟ පෙන්වලා තියෙනවා කවුද අරියතුන් වහන්සේලා ඒ වගේ මේ මඟ ගිය බොහෝ පිරිසක් ඉන්නවා මේ සෝතාපන්න පුද්ගලයෙකුට වතුර උගුරක් පූජා කරත් ඒක හිතා ගන්න බැරි ආනිසංස හම්බෙන දෙයක් ඉතින් මේ විදිහ අට පුරුෂ පුද්ගල ආර්ය මහා සංඝරත්නයේ ඉන්නවා ඊළඟට සම්මුති මහා සංඝරත්නයේ ඉන්නවා සිවුර දාගන්න වෙලාවේදී ඒ මොහොතේදී හරි මොහතකට හරි එයාගේ සිත සුද්ධ වෙලා තිබුණාද නැද්ද පුදුගිනි බුදු පියාණන් වහන්සේ කෙනෙක් අචල ශ්‍රද්ධාවක් තිබුණාද නැද්ද ඒ සිවුර ගැන මහා ගෞරවයක් තිබ්බද නැද්ද ඒ මහා චේතනාව අංශු මාත්‍රයකට හරි චේතනාව පිහිටුණාද නැද්ද ඒ ගුණේ අනන්තමයි අප්‍රමාණමයි නෙමේද අන්න ඒ ගුණේ පිහිටවලා අන්න මේ විදිහට තුන් කාලයේ වැඩවසන්නා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් ආර්ය මහා සංඝරත්නයත් සම්මුති මහා සංඝරත්නයත් තමයි මම මේ ගෙදරට වැඩම කරන්නේ සංකේතවත් කළ ස්වාමින් වහන්සේ එක නමක් වඩම්මනවා වෙන්න පුළුවන් හැබැයි මේ වෙලාවේදී අපි චේතනා පාඩ පිහිටව ගන්නෙ මෙතෙක් ලෝ පහළ වෙච්ච 512028 බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා අරියතුන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නය සම්මුති මහා සංඝරත්නය අනාගතයේ 15 වන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් ආර්ය මහා සංඝරත්නය සම්මුති මහා සංඝරත්නය තමයි මං මේ මගේ නිවසට වැඩම කරවන්න කියලා. අන්න ඒ වැඩම කරලා අන්න චේතනාව පිහිටවලා අන්න අපි දානේ පිළිගන්නනවා. මෙහෙම දානේ පිළිගන්නලා අන්න අපි චේතනාව පිහිටව ගන්න. දැන් අපි මොකක් හරි මේ දානේ පිළිගන්නලා අපි මොකක් හරි ලෝක දෙයක් බලාපොරොත්තු වෙනවද? පොඩි එක්කෙනාගේ ඉස්කෝලේ ශිෂ්‍යත්වය පාස් වෙන්න කියලා. ගෙදරට සියාකාන්තාව වෙන්න කියලා. ඊළඟට මොකද? ව්‍යාපාරික කටයුතු දියුණු වෙන්න කියලා. ආ? එහෙම නැත්තම් දිව්‍ය ලෝකෙත් ගිහිලා පොඩක් පොඩක් සැප විඳලා, බ්‍රහ්ම ලෝකෙත් ගිහිලා පොඩක් සැප විඳලා, අනාගතයේ පහළ වෙන බුද්ධ ශාසනයක ඒත් නිකන් නෙමේ. මහා මන්දිර මැවිලා, උඩ ඉඳන් පල්හැර රත්තරන් පොරෝගෙන ඉඳලා, ළමයිනුත් 32ක් හදලා අර මහා විසාකා උපාසිකාව වගේ ඒ ඔක්කොම කරලා අන්තිමට මොකද්ද ඉඩක් ලැබුණොත් නිවන් පොඩ්ඩක් ලැබෙන්න කියලාද ප්‍රාර්ථනා කරන්නේ. ඕකට අපි කියනවා මොකද්ද? අල්ලස් දෙනවා කියලා. යටින් පොඩි අල්ලසක් දීලා උඩින් ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. අන්න මෙහෙම කරොත් මොකද්ද වෙන්නේ? දෙන දානේ ආනිසංස නැහැ. මෙතන තියෙන්නේ ලෝභ මූල අකුසල මූලයක් තමයි දුවන්නේ. අන්න මේ වෙලාවේදී අපි එහෙම හිතන්නේ මේ දාණයෙන් මට මොකක් ලැබෙන්න කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. මෙන්න මේ දාණය මේ අපි මේ අනන්ත සංසාර දැන් මේ දාණයක් දෙන්නත් මම මහ වෙහෙසක් අරගෙන
දාඩිය මාසෙන් හරි හම්බ කරලා මේ සංසාරේ මහා දුකක් විඳලා තමයි මම මේ දානේ දෙන්නේ. ඉතින් මේ දුක්ඛ ස්කන්ධේ මිදෙන්න තාම මගේ ප්‍රඥාව මඩි. ඒ ප්‍රඥාවේ අඩුපාඩුවක් තියෙනවා නම් සම්පූර්ණ වෙන්න. පාරමිතාවේ අඩුපාඩුවක් තියෙනවා නම් සම්පූර්ණ වෙන්න. අන්න එහෙමයි ප්‍රාර්ථනා කරන්නේ. මේක මගේ නිවනට සඳහාම නිවන් පූර්ණේ සඳහාම මේ උපනිෂයක් වේවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබිලා ඒ සද්ධර්මයේ දේශනා කරන මොහොතේ සද්ධර්මය අවබෝධ කර ගැනීම ඒ මහා ප්‍රඥාව මා තුළ පිහිටන්න කියලා අන්න අදිෂ්ඨාන තබලා තමයි ඒ මෙතෙක් කලක් වින්දාව අනන්ත අප්‍රමාණ වූ සංසාර දුක්ඛ ස්කන්ධය කෙලවර කරගන්න තමයි මේ දානය දෙන්න කියලා අන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රමුඛට ඇති ඒ මහා සංඝරත්නම පූජා කරන්න කියලා අන්න අපි දානේ පූජා කරනවා. අන්න පූජා කරලා ඉවරුනාට පස්සේ අපි අන්න ණය ගෙවනවා. තව එකක් මට කියන්න අමතක වුණා. ළමෙක් බඩේ තියාගෙන ඉන්නේ ඇයි මාස 9ක්? ලේකිරි කළා පොවන්න වෙන්නේ ඇයි? ස්වාමි පුරුෂයාට ඔක්කොම ටික කෑම ටික හදලා දීලා ඔක්කොම කරලා දෙන්න වෙන්නේ ඇයි? ස්වාමි පුරුෂයා නම් ඔක්කොම සල්ලි ටික හම්බ කරලා ඔක්කොම කරලා දාඩිය මාසේ මේ ගෙනල්ලා නඩත්තු කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඇයි? මේ ණය ගනුදෙනු මේ සංසාරේ ඔය ණය ගනුදෙනු කවදාවත් ওই ක්‍රමයට ගෙවලා ඉවර කරන්න බෑ. මේ ඔක්කොම සිහිපත් කරලා ඒ සියලු දෙනාටම අන්න අපි අවංක සිතින් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒක ස්වාමීන් වහන්සේ නෙමෙයි කරන්න ඕනේ, තමන් කරන්න ඕනේ. අවංක සිතින් පුණ්‍ය අනුමෝදනා කරලා මේ අයත් සමග තියෙන සියලු සංසාර ණය ගනුදෙනු අන්න නිමාවටපත් වේවා. මේ අයටත් ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ මහා සද්ධර්මයේ වැටහිලා අවබෝධ වෙලා ඕනු සංසාර දුක්ඛ ස්කන්ධයෙන් අත මිදේවා කියලා අන්න අපි ප්‍රාර්ථනා කරනවා. අන්න එහෙම ප්‍රාර්ථනා කළා අපිත් ප්‍රාර්ථනා කරනවා, අනන සුඛ ප්‍රාර්ථනා කරනවා. ණය නැති සුඛයක් තියෙනවනේ. මොකද මේ ණය නැති සුඛ කියන්නේ? බැංකු වලට ණය නැති සුඛේද? යාළුවෝ හිත මිත්‍රාදීන්ට ණය නැති සුඛේද? නෑද හිත මිත්‍රාදී ණය නැති සුඛේද? නැහැ. ඒක නෙමෙයි, ඒක ලෞකික සුඛයක්. සියලු ණය වලින් නිදහස් සුවයක් තියෙනවා. අපි ඒක කියනවා අරිහත් ඵලයේ සුවය. අන්න ඒක අපි ප්‍රාර්ථනා කරනවා. අන්න මෙහෙම කළා තමයි අපි චේතනා පීල හරි පිහිදියට දානයක් දෙන්නේ. පැහැදිලිද? හොඳයි. ඔන්න දැන් අපි එක පිහිවරක් කියා. මම මේ කියවනේ බුදුදහම මොකද්ද? පඩිපෙලක් කියලා. එක පඩියක් තිබ්බා. තව පඩියකට තිබ්බා. දැන් එතන මදි. ඊළඟ මොකද්ද? තව තෝරගන්න ඕනි කාරණා තියෙනවා. අද අපි පුළුවන් විදියට ඒ කාරණා තෝරගනිමු. හරි. මම මෙහෙම අහන ප්‍රශ්නට උත්තර දෙන්න. ඇයි අපි නිවන් දකින්න ඕනි? සංසාරයෙන් එතර වෙන්න. ඇයි සංසාරයෙන් එතර වෙන්න ඕනි? නිවන් දකින්න ඕනි කිව්වම කියන සංසාරයෙන් එතර වෙන්න කියලා. ඊට පස්සේ කියන සංසාරයෙන් එතර වෙන්නේ කොහොමද කියලා නිවන් දකින්න කියලා. එක තැන කරගෙනවා. මොකද්ද දුක? ඉපදීම වයසට යෑම ලෙඩවීම මේ ටික දුකයි. හොඳයි හොඳයි. මට මෙතන ඉන්න අයකින් තමන්ගේ දරුව හම්බෙච්ච වෙලාවේ අඬපෝය අත උස්සන්න බලන්න. තමන්ගේ සහෝදරී සහෝදරියකට ළමෙක් හම්බුණා කිව්වම පස්සේ අඬපෝය අත උස්සන්න. ඉපදීම දුකක් වුණාද? කාටවත් ඉපදීම දුකක් වෙලා තියෙනවද? අනිත් කාරණේ අපි තෝරගන්න ඕන ලෙඩ වෙන, වයසට යන, මැරෙන ওই කාරණා ටිකත් ගමුකෝ. ওই කාරණා ටික දුකයි කියන්න බුදු කෙනෙක් බුද්ධත්වයටපත් වෙන්න ඕනෙද? පැහැදිලිද? මෙතන තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. මෙතනින් එහා ගිය දෙයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සාමාන්‍ය මිනිස්සෙකුට ගෝචර වෙන දෙයක්. මම මුලින්මත් කිව්වා බුදු කෙනෙක් කියන්නේ කාටද? මේ බුදු කෙනෙක් කතා කරන්නේ, දේශනා කරන්නේ කාටද? ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාවන්තයන්ට දෙකක් තියෙනවා. අපි හැම වෙලාවම දුවන දෙකක් තියෙනවා. අපි මේ ලෝකේ දකින ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වේදනාවෙන් මේ ලෝකේ දකිනවා. වේදනාවෙන් ලෝකේ දැකලා වේදනාවෙන් තීරණ ගන්නවා. තිරිසන් සත්තු කරන්නේ මෙහෙමනේ. වේදනාවේ මේ ලෝකෙ දිහා බල්ල වේදනාවෙන් තීරණ ගන්නවා. හැබැයි මනුසත්ත්වයක වෙනස තියෙන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් මේ ලෝකෙ දිහා බල්ල ප්‍රඥාවෙන් තීරණ ගන්නත් පුළුවන්. හොඳයි. මම පොඩි උපමාවකින් ඔය කතන්දරේ කියන්න. හොඳයි.
නිවන් දකින්න ඕනි ඇයි කියන කාරණේ මම විස්තර කරන්න මේ විදියට හොඳයි අපි සියලු දෙනාම උත්පත්තියේදී අපිට හම්බුණා මොනවාද උපදිනකොට අපිට මොනවාද හම්බුනේ ඇස කන නාසය දිව ශරීරය මන මෙන්න මේ ඉන්ද්‍රියන් හය තමයි අපිට හම්බුනේ හම්බුණාට පස්සේ උපන්දාසිට මොකද්ද කරේ මොකද්ද කරේ මේ හය පොළ පිනවාස ගැනීම සඳහා අපි මොකද්ද කරේ මහා අනන්ත වෙහසක් අරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා ගැනීම සඳහා අපි මොකද්ද අපි විවාහ වුණෙත් ඒකනේ අසකනනාසී දිවස රේමනන්ද විවාහ වුණා රස්සාවල් කරා ඉගෙන ගත්තා ළමයි හැදුවා ගෙවල් දොරවල් යාන වාහන මේ හැම දෙයක්ම අපි කරලා තියෙන මොකටද ඔය අතර ඉඳරෙල්ල දානයක් මානයක් දීලා තායි ප්‍රාර්ථනා කරේ මොකද්ද හොඳට ඇහැ කන නාසය දිව ශරීරය මන පිනවෙන්න හොඳ මොන හරියෙන් හොඳ වයින් දේවල් ටිකක් ලැබෙන්න කියලා පැහැදිලිද ඉතින් මේ විදිහට උපන්දා සිට අපි උදේ ඉඳන් හවස වෙනකම් කරපු සියලු කටයුතු කරේ මොකක් වෙනුවෙන්ද මේ ඇස කන නාසය දිව ශරීරය මන පිනවා ගැනීම සඳහා එක්කො මේ පිනවන්න තියෙන අපි ළඟ තියෙන මේ බඩු මූට්ටු ටික පුද්ගලයෝ ටික දාවි වස්තු ස්ථාන ටික එක්කො රැක ගැනීම සඳහා කැඩෙන්න බිඳෙන්න නොදී රැක ගැනීම සඳහා තමයි සියලු වෙහෙස ගත්තේ. දැන් අපේ පවුල කෙනෙක් අසනීප වුණාන් පස්සේ ඇයි මෙච්චර දඟලන්නේ? පැහැදිලිද? දැන් අපේ ඇසකන නාසයේ දිව ශරීරයේ මන පිනවා ගැනීම සඳහා තියෙනව මේ පුද්ගලයෝ ටික දාවිවස්ස ස්ථාන ටික සිදුවීම් ටික නැති වෙයි කියන බයට. ඉතින් ඔය වෙනුවෙන් නේද අපි සියලු දෙනා මේ සියලු දේවල් ටික කරේ. හරි. මේකේ මොකක්ද තියෙන ගැටලුව? මේකේ ගැටලුවක් නැත්තම් අපිට නිවන් දකින්න ඕනිද? මම නම් හිතන්නේ නිවන් දකින්න ඕනි කියලා. මේක ගැටලුවක් නැත්නම් අපි මොකද කරන්න ඕනේ? තව දුරටත් මොකක් හරි ඒකේ තියෙන වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වැරද්ද අඩුපාඩුව හදලා ඉස්සරහට කරගෙන යන්න. හැබැයි බලමු මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. දැන් මේ ගැටලුව තෝරගන්න අපි උපමාවකින් මේක තෝරගන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේ හැම වෙලාවම හැම දෙයක්ම දේශනා කරලා තියෙන උපමා වලින් පැහැදිලිනේ. ඒ දවස්වල කිව්වා ඉස්සලාම බුදු පියාණන් වහන්සේ මතකද මෙන්න මෙහෙම කිව්වා සමහරට කෙටියෙන් මේ කියන උපමාවකින් කියන දෙයකින් තමයි ගැඹුරු අර්ථය එන්නේ. මතකද එකපාර බුදු පියාණන් වහන්සේ මේ විශාක සිටු දේවකගේ නිවසට වැඩම කරනකොට එදා පොඩ වැස්ස දවසා මේ ස්වාමීන් වහන්සේලාට කියලා ගියා අද මහා වැස්සක් වහිනවා නිරුවති නාගනිල්ලා. මොකද කිව්වේ? අද මහා වැස්සක් වහිනවා නිරුවති නාගනිල්ලා කියලා. ඊට පස්සේ මොකද කරේ? උන්වහන්සේ විසාකා සිටු දේවියගෙදරට නිවසට වැඩම කළා. වැඩම කළා ඊට පස්සේ දානේ එහෙම අරගෙන ඊට පස්සේ ධර්ම දේශනාවට සූදානම් වෙලා විසාකා සිටු දේවියට කිව්වා විහාරේ ඉන්න සීළු ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන එන්න කියලා. දැන් එතකොට මහා වැස්ස පටන් අරන් තිබුණේ. අන්න ගිහිලා බැලුවාන් පස්සේ ඔන්න දැක්ක මොකද්ද මුළු පන්සලම පුරාම කට්ටියම මොකද ආ නිකන් නානවද අපි කියන හෙළුවෙන් නානවා කියලා. හරි ඔන්න හෙළුවෙන් නානවා සීරු දෙනා. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි පන්සල එක භික්ෂුන් වහන්සේක කෙනෙක්වත් දැක්කේ නෑ නිගණ්ඨනාත පුත්තගේ මොකද්ද ගෝලෙව ටිකක් දැක්කා කියලා. නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙ ටිකක් දැක්කා කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ ආයි විහාරයට වැඩම කළා. සීරු දෙනාම කැඳවනවා ස්වාමීන් වහන්සේට සිද්ද. මම උඹලට මොකද්ද කිව්වේ? මහා වැස්සක් වහිනවා නිරුවති නාගනිල්ලා. ඉතින් උඹලා මොකද්ද කරේ? ඔව් ඒ කිව්ව විදිහට මහා වැස්සක් වැස්සා අපි සීරු දෙනාම මොකද්ද? ඒ විදිහට නෑව. උඹලට තේරුණාද මං කිව්වේ මොකද්ද කියලා? මං කිව්වේ ඕක නෙමෙයි. මොකද්ද මේ මහා වැස්ස? මොකද්ද මේ මහා වැස්ස? මොකද්ද මහා වැස්ස? සදහම් වැස්ස, සදහම් මමා වැස්ස. මේ ධර්මදේශනාවෙන් ගලන්නව සදහම් මහා වැස්ස. නිර්වතින් නාගනිල්ලා කියලා කිව්වේ මොකද්ද? මොකද්ද නිර්වතින් නාගනිල්ලා කියන්නේ? අන්න තමන් තුළ තියෙන මොනවාද? කෙලෙස් පංච නීවරණ වලින් නිර්වත් කරගෙන කය නෙමේ මොකද්ද? හිත නිර්වත් කරගෙන මේ බණපද ටික අහගනිල්ලා කියලා තමයි කිව්වේ.
කිව්වේක තේරුනේ නැහැ. හරි. දැන් අපි පොඩි උපමාවකින් මේක තෝරගනිමු. දැන් අපි සියලු දෙනා මේ සංසාරට ඇඳිලා බැඳිලා තියෙන්නේ ඇයි? අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය මන කියන මේ හය පොලේ තමයි බැඳිලා තියෙන්නේ. ඉතින් මේ ටික පිනවා ගැනීම සඳහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයමින් තමයි හැමදාම යන්නේ. ඉතින් මේ ගැටලුව මේක ඇතුලේ ගැටලුවක් නැත්නම් අපි ඇත්තටම නිවන් දකින්න අවශ්‍යතාවයක් නැහැ. අංශු මාත්‍රයකවත් අවශ්‍යතාවයක් නැහැ. මේක තවදුරටත් අපි වැඩි දියුණු කරමින් පෝෂණය කරමින් ඉදිරියට යන්න ඕනේ. හැබැයි මේක ගැටලුවක් තියෙනවා. ගැටලුව අපි තෝරගන්න ඕනේ. හොඳයි. මම මේක පොඩි උපමාවකින් පැහැදිලි කරන්න. මේ අද කාලේ උපමාවකින් මම මේක පැහැදිලි කරන්න. ඒ කාලේ උපමාවකින් පැහැදිලි කරනවා නම් අද කාලේ උපමාවකින් නැත්නම් ඔක ජාතක කතාවක් කියලා ඔක පැහැදිලි කරන්න ගියොත් දැන් මේ ටිකක් හවස් වෙලාත් වෙලා ඉන්නේ කීප දෙනෙක්ම කලින් නිදාගන්න ඉඩ තියෙනවා. හරි. හොඳයි. අද කාලේ උපමාවකින් මම විස්තර කරන්න. හිතන්න ගෑනු ළමෙක් ඉන්නවා. තරුණ ගෑනු ළමෙක්. මේ තරුණ ගෑනු ළමයා තරුණ පිරිමි ළමෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතන්නෝ. දෙන්න ඉන්නේ ටිකක් දුර. තරුණ ගෑල් ළමයා ඉන්නේ නුවර ප්‍රදේශේ, පිරිමි ළමයා ඉන්නේ කොළඹ ප්‍රදේශේ. ඉතින් මේ තරුණ ගෑල් ළමයාගේ ඉන්න මේ හොඳම ළඟම ඉන්න යාළුවා තමයි අර පොඩි කාලේ ඉඳන් එකට හිටපු යාළුවා තමයි මේ පිරිමි ළමයා අඳුන්වලා දුන්නේ දෙන්නගේ මේ ප්‍රේම සම්බන්ධතාවයට උදව්පදව කරන්න. ඉතින් දෙන්නට නිතර හම්බෙන්න වෙන්නේ නැහැ. දෙන්න මොකද කරන්නේ? නිතර දුර කතනෙන් මොකද කරන්නේ? ඔකට කියන වචනයක් මොකද්ද? ඒකට වචනයක් කියනවා. ආ මොකද? මල් කඩනවා. මේක මේ බජාරකේ කොල්ලෝ කියන වචනයක්ද? බජාරකේ කොල්ලෝ කියන වචනයක් නෙමෙයි අම්මේ ඕක. ඕක තියෙනවා ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ තියෙන මල පනිනවා කියනවනේ අපිට. මල පනිනවා, මල් කඩනවා. මේක ත්‍රිපිටකේ තියෙන මල සූත්‍රේ. රාගයේ මලයේ, ද්වේෂයේ මලයේ, මෝහයේ මලයේ. මම මේක විස්තර කරන්නම් ඇයි කියලා. අපි හොඳ ලෝහ තහඩුවක් පිරිසිදුව තියෙනකොට අපේ මූණ බැලුවොත් මූණ හොඳට පේනවද නැද්ද? පැහැදිලිව පේනව නේද? පැහැදිලිව. හා අපේ මූණ බැලුවොත් ඒකේ යථා ස්වභාවය, ප්‍රකෘති ස්වභාවය පේනවා. හැබැයි මේකේ ඉස්සලා අංශු මාත්‍රයකින් පටන් ගන්නවා මල කන්න. ඊට පස්සේ මේ මල දිගටම පැතිරෙනවා. මේ මල පැතිරුණාන් පස්සේ අන්න අපිට දැන් ප්‍රකෘති ස්වභාවය පේනවද? පේන්නේ නේද? අන්න එහෙනම් කියන අපි රාගයේ මලයේ, ද්වේෂයේ මලයේ, මෝහයේ මලයේ. දැන් අර ගෑන් ළමයාගේ හිත මොනාගෙන්ද පැතිරිලා තියෙන්නේ? රාග මලයෙන් පැතිරිලා තියෙනවා. දැන් යථා ස්වභාවය පේන්නේ නැහැ. දැන් ඉතින් ඔකට කියනවා අපි මල් කඩනවා කියලා. දැන් යථා ස්වභාවය වැහුනේ කොහොමද කියලා අපි තෝරගනිමු. හරිද? ඒකත් තෝරගන්න එපා. දැන් ඉතින් මේ ගෑන් ළමයා අර පිරිමි ළමයාත් එක්ක නිරන්තරයෙන් සංවාදයේ යෙදෙනවා. ඊට පස්සේ ඉතින් ගෑන් ළමයට ඕන නම් මේ පිරිමි ළමයා හම්බෙලා ටිකක් කතා කරා. ඊට පස්සේ දවසක් දාගෙන අන්න කොළඹ එන දවසක් දාගෙන දෙන්නත් එක හම්බෙලා කතා කරන දවසක් දා ගන්නවා. ඊට පස්සේ තැනකුත් ඔන්න තෝරගෙන දැන් එතනට වෙලා අර පිරිමි ළමයා එනකම් බලාගෙන ඉන්නවා. ඔන්න ටික වෙලාගෙන් මේ පිරිමි ළමයා එක්ක කාර් එකක හරි බස් එකක හරි ඇවිල්ලා බහිනවා. දැන් බහිනකොට මේ පිරිමි ළමයාගේ රූපය දකින්නකොට අර ගෑන් ළමයට ඇති වෙන්නේ මොකද්ද? මහා සතුටක්, ආශාවදයක්, පිනායෑමක් වෙනව නේද? හරි. ඊළඟට දෙන්න අපි තුමු බංකුවක හරි කොහේ හරිලා ඉඳගෙන කතා කරනවා කියලා. දැන් අර පිරිමි ළමයාගේ කටහඬ අර ගෑනු ළමයාට, තරුණ ගෑනු ළමයාට මහා ආශාවදයක්, සතුටක්, සැනසෙල්ලක් නැද්ද? දෙනවද නැද්ද? දෙනවා. හරි. ඊළඟට දැන් අර පිරිමි ළමයාගේ අපි තුමු මොකක් හරි සුවඳ විලුණු වර්ගයක් පාවිච්චි කරලා තිබුණා කියලා. ඒ සුවඳ විලුණු වර්ගයේ මහා සතුටක්, සැනසුමක්, ආශාවදයක් ගෙන දෙනවද නැද්ද? හරි. සුවඳ විලුණු වර්ගය පාවිච්චි කරලා නැහැ කියලා හිතමුකෝ. තියෙන දාඩිය සුවඳ කියලා හිතමුකෝ. හැබැයි ඒ වෙලාවෙත් ඒ දාඩිය සුවඳ සුවඳයි නේද? හා හරි. අපේ හිතමුද ඔය පිරිමි ළමයා එන ගමන් කඩේකින් මොකක් හරි කේක් කෑල්ලක් හරි මොකක් හරි අරන් ආවා. දැන් මේ කේක් කෑල්ල අර තරුණ ගෑල් ළමයාට කවනකොට කඩේ තියෙන කේක් වල රහද මේ ගෑල් ළමයාට දැනෙන්නේ? හා නෑ නේද? ඊට වඩා එහා ගිය මහා සුවයක්, සතුටක්, ආශාවදයක් දැනෙනවා නේද? හරි. දැන් අර තරුණ පිරිමි ළමයා තරුණ ගෑල් ළමයාගේ අතින් අරගෙන මේ අත ස්පර්ශ කරොත් මහා සතුටක්, සුවයක්, සැනසුමක් දැනෙනවා නේද? ඊළඟට මේ
පිරිමිලමයා ගැන හිතන එක මහා සතුට සුවය සැනසුමක් නේද අර ගෑල් ළමයාට හරි අපි හිතමු උදේ 9ට තමයි මේ දෙන්න හමු වුනේ මුණ ගැහුනේ 10 වෙනකම් මේක මෙහෙමම ගියා මේක ඉතින් මම හිතන හැමෝටම පොදු ආදියක් කිව්ව මම ජීවිත කාලේ එකපාරක් හරි ඕක විඳලා තියෙනවා හරිද ඉතින් ඔන්න 9 ඉඳන් 10 වෙනකම් මොකද ඇහැටත් සුවයි කනටත් සුවයි නාසයටත් සුවයි දිවටත් සුවයි කයටත් සුවයි මනටත් සුවයි මේ 6 පොල්ටම මහා සුවයි ඔන්න 10ට විතර අර ගෑල් ළමයාගේ මේ සම්බන්ධතාවයට උදව් කරන ගෑල් ළමයාගේ යාළුවා තරුණ ගෑල් ළමයාගේ යාළුවා කතා කරනවා අන්න දුරකථන ඇමතුමක් කියනවා අන්න දැක්කා ඊට පස්සේ කතා කරනවා කොහෙද ඉන්නේ මං ඊට පස්සේ කියනවා මම මේ අත් එක පොඩ්ඩක් ආවා උඟ දවසකින් හම්බුනේත් නැහැනේ පොඩ්ඩක් වෙඩින් එකක් පොඩ්ඩක් ප්ලෑන් කරන්න ඕනේ ওই විදිහට දැන් කතන්දරේ කියනවා මට ඔයාලට බොහොම කියන්න බොහොම වැදගත් කාරණයක් තියෙනවා පොඩ්ඩක් ඔතනින් එහාට එන්න පුළුවන්ද පොඩ්ඩක් මෙහෙට එන්න පුළුවන්ද මම මේ කාරණේ කියනකම් කියලා ඉතින් පොඩ්ඩක් නැගිටලා පොඩ්ඩක් එහාට යනවා ඊට පස්සේ කියනවා ඔයා පුළුවන් තරම් ඉක්මනට ওই පිරිමි ළමයාගේ ඔතනින් අයින් වෙලා ගෙදර මොකක් හරි වැඩක් තියෙනවා හරි කියලා මොන හරි බොරුවක් හරි කියලා ඔතනින් අයින් වෙලා ගෙදර යන්න කියලා කියනවා දැන් මෙහෙම කිව්ව ගමන් අපි එකපාරටම යනවද යනවද නෑනේ අපි යන්නේ ඇයි ඒ මොකද ප්‍රශ්නේ නෑ නෑ මම මේ ඔයාට මේ නොදැනුවත්ව තමයි මේ ප්‍රේම සම්බන්ධයට උදව් කරේ මේ ගෑල් ළමයා මේ පිරිමි ළමයා අඳුන්වලා දුන්නේ මම ඊයේ හවස මේක දැනගත්තේ බොහොම බරපතල සිද්ධියක් වෙලා තියෙනවා ඊට පස්සේ අහනවා මොකද කියලා නෑ නෑ මේ පිරිමි ළමයා අපි හිතන් හිටපේ කියලා නෙමෙයි මෙයා මේ විවාහ වෙච්ච කෙනෙක් ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් ඊට අමතරව මෙයා මහා දරුණු මිනිස්සෙක් කලිනුත් ඕ විදිහට බොහොම කාන්තාව අමාරුවේ දාලා තියෙනවා ඊට අමතරව මෙයා රැකියාවට කරන්නේ ওই මද්ද්‍රව්‍ය වෙළඳාම වගේ ඒවට සම්බන්ධ වෙන මේ පාතාලයට සම්බන්ධ බොහොම දරුණු මිනිස්සෙක් ඉතින් කලිනුත් මෙහෙම අකමැති වෙච්ච මෙහෙම ගෑනු ළමයින්ට බොහොම දරුණු හිංගීංසා කරලා තියෙනවා නොයෙකුත් අඩන්තේට්ටම් කරලා තියෙනවා ඊට අමතරව මේ දැනගන්න හැමච්ච විදිහට මේ මිනිස්යාට ඒඩ්ස් රෝගෙත් තියෙනවා ඔන්න ඔහොම කියනවා ඔයාට මං කියනක විශ්වාස නැත්තම් අද හවස නැත්තම් හිට උදේ මං ගිහිලා ඒ ඉන්න කෙවල් වලටම එක්කන් ගිහිලා ඒ ආසන්නටම ගිහිලා මේක ඔක්කොම ඔයාගේ ඇස් දෙකටම මේ සීළු කාරණා පෙන්වන්න හැබැයි මේ මනුස්සයා මහා දරුණු මනුස්සෙක් ඉඳ දැන් ඔය මනුස්සයාට දැනගෙන මේ දැනුවත් ඔතනින් එන්න හම්බුනොත් ජීවිතේට ලොකු හානියක් වෙන්න පුළුවන් වෙනත් කරදරයක් වෙන්න පුළුවන් පුළුවන් තරම් අපි කියන්නේ පොඩ්ඩක් අර ෂේප් එකේ දැනෙන්නේ නොදැනෙන්නේ විදිහට හිතත් මේ වෙන්න ඇති විදිහට ඔතනින් අයින් වෙලා එන්න කියලා කියනවා හරි දැන් මේක කියලා අර ගෑනු ළමයාගේ යාළුවා තියෙනවා දුරකතනේ හරි දැන් මේ ගෑනු ළමයාට අර පිරිමි ළමයාගේ රූපය සුවද නැද්ද සුවද දැන් ආශ්වාදද නෑ දැන් අර පිරිමි ළමයාත් එක්ක කතා කරන එක සුවද නෑ දැන් අන්න දාඩිය ගඳ හොඳට දැනෙනවද නැද්ද දැනෙනවනේ දැන් දත් පණුව කාපු එහෙම හොඳට පේනවද නැද්ද කොණ්ඩේ පැහිච්ච ඒවා හොඳට පේනවද නැද්ද දැන් පේනව නේද දැන් කලින් පෙනිච්ච නැතිව දැන් හොඳට පේනව නේද හරි දැන් කේක් කෑල්ලක් අරන් කවන්න හැදුවොත් අර පිරිමි ළමයා දැන් රසද දැන් අතින් ඇල්ලුවොත් දැන් පහසුද දැන් මේ පිරිමි ළමයා ගැන හිතන එක පහසුද අපහසුද අපහසුයි දැන් හිතන්න දැන් මේ ගැල මොකක් හරි ගෙදර වැඩක් තියෙනවා කියලා යන්න හදනකොට අර පිරිමි ළමයා මොකද කරන්නේ බලහත්කාරයෙන් තියාගෙන ඉන්නවා නෑ නෑ එහෙම කොහොමද යන්නේ අපි මේ අවුරුදු මේ මාසිකයකට පස්සේද හම්බුනේ දැන් ඉතින් මේ ගැල ළමයට කර කියා ගන්න දෙයක් නෑ ඔහොම ඉන්නවා දැන් හිතන්නකෝ දැන් හම්බුනේ 9ට 10 වෙනකන් හරි සුවයි 10 ඉඳන් ඔන්න 11 වෙනකන් ගියා හරි අපහසුයෙන් හිටියේ තව 11 විතර ආයි අර ගෑනු ළමයාගේ යාළුවා කතා කරනවා ඉක්මනට ගත්තා පැත්තකට ගියා ෆෝන් එක අරගෙන අන්න කියනවා අන්න අඩන්න පටන් ගත්තා අනේ ඔයා කියනක හරියටම හරි මට මෙතනින් ගැලවෙන්න බැරුව ඉන්නේ මේ මිනිස්සේ මේ මහා දවුවේ කියන දාතිය මහා දරුණු මිනිස්සෙක් තමයි මට මෙතනින් යන්න දෙන්නේ නැහැ බලෙම වගේ මාව තියන් ඉන්නවා අනේ මොකක් හරි උදව්වක් කරන්න කියලා කියනවා ඊට පස්සේ අර ගෑනු ළමයාගේ යාළුවා කියනවා කලබල වෙන්න එපා මම ආපහු ගිහිල්ලා මේක හොයලා බැලුවා මට පොඩි වැරදීමක් වුණා මේ එයා නෙමෙයි
ඒ ගමේම ඉන්න මේ වගේ හැඩරුව තියෙන ඊට සමාන එක්කෙනෙක්. එයයි මෙයයි මට මේ පැටළුණා. ඒ ළමයයි මේ මනුස්සයයි මට පැටළුණා. මම දැන් ආයි ගිහිල්ලා බැලුවා. ඇත්තටම මේ මනුස්සය දැන් ගෙදරත් ඉන්නවා. මම මේක ආයි හොයන්න ඕනේ හින්දා ගිහිල්ලා බැලුවේ. කලබල වෙන්න එපා. අපි අර කලින් හිතන් හිටපු අර අහිංසක වැදගත් මනුස්සයම තමයි මේ. ඔයා ඉතින් කතා බහ කරගෙන වෙඩින් එක ප්ලෑන් කරගන්න කියලා කියනවා. දැන් මොකද වෙන්නේ ආපහු? දැන් මොකද වෙන්නේ ආපහු? දැන් ආපහු මේ සුවද නැද්ද? සුවයි නේද? ඇහැට සුවයි, කනට සුවයි, නාසයට සුවයි, දිවට සුවයි, කයට සුවයි, මනට සුවයි. හොඳයි. දැන් මේකෙන් මොකද තේරුනේ? දැන් ඔය අපි හොයන සුවය ආශ්වාදේ ඔය කියන එක අපි කොහෙද හදාගන්නේ? අර පිරිමි ළමයා ළඟ තිබ්බ එකක්ද මේක? දැන් පිරිමි ළමයා රාග සාගත වස්තුවක්ද, ද්වේෂ සාගත වස්තුවක්ද? ආ? රාග සාගත වස්තුව, ද්වේෂ සාගත වස්තුවක්ද? දෙකම නෙමෙයිනේ. දෙකම නෙමෙයි. මේක කොහෙද අපි හදාගන්නේ? හිතේ හදාගන්නේ. පැහැදිලිද? ඉතින් ඔය විදිහට අපි මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල, එහෙම නැත්නම් මේ පුද්ගලව දවිවසු ස්ථාන සිදුවීම් වල මොනවා තියෙනවා කියලාද හිතන් ඉන්නේ? ඔය අපි බලාපොරොත්තු වෙන සුවය ආශ්වාදයේ තියෙනවා කියලා හිතාගෙන අපි මොකද කරන්නේ? මේවා තව තව වැඩියෙන් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඇසුරු කරන්න යනවා. හැබැයි අපි කවදාවත් මොකද්ද තෘප්තිමත් වෙන්නේ නැහැ. ඇයි තෘප්තිමත් වෙන්නේ නැත්තේ? ඇත්තටම ඒ වගේ, ඇත්තටම අපි හොයන සුවය ආස්වාදයේ ওই කියන සැනසille ඒ වගේ නැති හින්දා මේක අපි හිතේ හදාගත්තු මනෝමූලික සංකල්පයක් විතරයි. අපි ඕක නොදැන මේ ලෝක සත්‍යයම ඕක දන්නේ නැහැ. අන්ධකාරේ ඉන්නේ, අඳුරේ ඉන්නේ, අන්ධ වෙලා ඉන්නේ. ඕක නොදැන මේක මේ බාහිරින් හම්බෙච්ච එකක් කියලා ඉඳා ගහ ගන්නවා, මරා ගන්නවා, වෙඩි තියා ගන්නවා, මේ ටික ගන්න. ඕක ත්‍රිපිටකේ සූත්‍රයක සඳහන් වෙනවා. ඕක මේ ආකාරයෙන් මේක ලෝවැඩ සංග්‍රහයේත් මේ කවිය තියෙනවා. හිතන්න අපි ගෙදර ඇති කරනවා බල්ලෙක්. මේ බල්ලට අපි ලේත් මසුත් නැති මස් කට්ටක් දෙනවා. මොකද වෙන්නේ? මූ පැනලා මේක බාර ගන්නවද නැද්ද? තව කවුරු හරි මල්ලෙක් හරි මිනිස්සෙක් හරි මේක උදුර ගන්න හැදුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? බුරල හපල කෑ ගහලා මහා රණ්ඩුවක් එනවා. දැන් මේ ලේත් මසුත් නැති මස් කට්ට මේ බල්ලා හපනවා 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 හපනවා. උගේ බඩ පිරෙනවද? නෑ. කටතුවාල වෙනවා. ඌ මහා අපහසුවටත් පීඩාවටත් පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන්න පුළා එකම දේ තමයි උගේම කටමුතුවාල වෙලා ඒ ලේරහට අන්න මස් කට්ටේ තිබුණා කියලා රැවටෙන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට මූට මේ මස් කට්ට එපා වෙනවද නැද්ද? එපා වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මූ මේක පැත්තකින් දාලා මූ නැගිටලා යන්න යනවා. මූ නැගිටලා යනකොට අපි ඒ જાතියෙම මස් කට්ටක් දෙනවා. ඌ පරණ එකෙන් පාඩමක් ඉගෙන ගන්නවද? ඉගෙන ගන්නවද පරණ එකේ? නෑ. මොකද කරන්නේ? ආයි ඒක හපනවා. හපලා හපලා ආයි වෙහෙසට, පීඩාවටත්, දුකටත්පත් වෙලා ආයි යනවා. ඔහොම මූ මේ බල්ලා මස්කට්ටේ මස්කට්ටට යනවද නැද්ද? ඔය යන අතරේ ඌ පරණ හපල විසි කරපු මස්කට්ටක් තියෙන. ඒකක් අපි ආපහු මූට දෙනවා. මූට මතකද මේ පරණ මස්කට්ට කියලා? තව පාරක් කපල බලන මොන හරි දෙයක් ගන්න තියෙනවද කියලා. හරි. දැන් මට අහන්න තියෙන මෙච්චරයි. කවුද ඔය බලු තඩියා? මේ උපමාවක් කිව්වේ. තේරුණාද? දැන් ලෝක සත්‍යය අපි සීල දෙනා මොකද කරන්නේ? ඔය බල්ලා කරපු වැඩේමයි. මොනවාද මේ මස් කටු ටික? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එහෙම නැත්නම් මේ අපි වටේ ඉන්න පුද්ගලයෝ ටික, ද්‍රව්‍ය වස්තු ටික, ස්ථාන ටික, සිදුවීම් ටික. කටින් විතරද හපන්නේ? ඇහින් හපනවා. කනින් හපනවා, නාසයෙන් හපනවා, දිවෙන් හපනවා, කයින් හපනවා, මනින් හපනවා. හපල 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 මොනවද හොයන්නේ? ආශ්වාදේ, සුවේ, සතුට, සැනසීම. හැබැයි ඒක තියෙනවද ඒකේ? නැති හින්දා හපල 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 අන්න මහ පීඩාවටත්, අසහනෙටත්, අතෘප්තියටත් පත් වෙනවා. ඔය ටික වෙනුවෙන් අපි
මිනිසුත් එක්ක ගහ මරා ගන්නෙ නැද්ද? රණ්ඩු කර ගන්නෙ නැද්ද? පැහැදිලිද? තේරුණාද? මහා පීඩාවටත් අන්න මහා දුකටත් පත් වෙනවා. තේරුණාද? දැන් ඔය සත්‍ය සීළු ලෝක සීළු සත්‍ය ඇලිලා ඉන්නේ අන්න ඔය විදියට පංචකාම ආශාවදී. මේකේ මොකද්ද? යථා ස්වභාවය නොදැන මේකේ යථා ස්වභාවය නොදැන අන්න මේ සීළු ලෝක සීළු සත්‍ය ඇලිලා ඉන්නවා. මේක අග තේරෙන්නෙත් නෑ මුල තේරෙන්නෙත් නෑ. මේකද ඉතින් එක එක ආකාරයේ පිළියම් යොදනවා. එක එක ආකාරයේ පිළියම් යොදනවා. දැන් මොනවාද යොදන පිළියම්? යොදන පිළියම් මම මේ විදිහට විස්තර කරන්න. එකත් උපමාක විස්තර කරන්න මේ සීල ලෝක සීල සත්‍ය මේකට යොදන පිළියම්. මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයාට දැඩි හිසේ කැක්කුමක් එනවා. සති ගානක් තිස්සේ මේ හිසේ කැක්කුම හොඳ වෙන්නේ නැහැ. මාස ගානක් යනවා. ඊට පස්සේ යනවා වෛද්‍යවරයෙක් ආවට. වෛද්‍යවරයා කරන වැඩේ අපි හිතමු මේ වෛද්‍යවරයා ඒතරම් සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙක් කියලා. ගිය ගමන් අහනවා මොකද්ද වැඩ තියෙන ලෙඩේ? මගේ ඔළුව රිදෙනවා. වේදනා නාශකයක් ලියලා දෙනවා. ඊට පස්සේ ගෙදර එනවා වේදනා නාශකේ බිව්වට පස්සේ මොකද වෙන්නේ? ලෙඩේ සුවයි. වේදනා නාශකේ බිව්වට පස්සේ ලෙඩේ සුවයි. හැබැයි ටික වෙලාවකින් ආයි එන ඔළුව කැක්කුම. ඉතින් ওই විදිහට සතියක් විතර මේක බිව්වා. ඊට පස්සේ ගියා ආයිත් යනවා වෛද්‍යවරයා ගාවට. ඊට පස්සේ ඊට වඩා ටිකක් සැර වේදනා නාශකයක් ලියලා දෙනවා. වේදනා නාශකේ බොන වෙලාවට සුවයි. ඊට පස්සේ මොකද්ද? ආයි දැන් මේ බොන බෙහෙත් ඉඳ මොකද වෙන්නේ? බඩේ දැවිල්ල එනවා. ඊළඟට මොකද්ද? වෙන වෙන රෝග දැන් ගොඩක් එනවා දැන්. දැන් දිගටම ওই විදිහට වේදනා නාශක බිබී හිටියොත් මොකද වෙන්නේ? මෙයාක වකුගඩු ටික නරක් වෙනවද නැද්ද? වකුගඩු ටික නරක් වෙනවද නැද්ද? අක්මාව දිය වෙනවද නැද්ද? හරි. දැන් ඔය යන අතරේ තව ඉන්නවා යාළුවෙක් මෙයාගේ. කියන ඕක හරියන්නේ නැහැ. දැන් ඔය දොස්තර මහත්තයා ළඟට අපි දැන් ගියා හැමදාම මෙයා බෙහෙතක් දෙනවා බොන වෙලාවට හොඳයි කියනවා. පස්සේ ආයි ඊට වඩා හපන් කියනවා. යම් වෙන වෛද්‍යවරයෙක් ලාවට යම් කියනවා. ඉතින් අකමැත්තෙන් යනවා. දැන් මේ වෛද්‍යවරයා ළඟට ගියන් පස්සෙත් කියනවා මොකක්ද දැන් ඔයාලට තියෙන ලෙඩේ? ඔළුව කැක්කුම. දැන් මේ වෛද්‍යවරයා කලබල වෙලා බෙහෙත් දෙන්න යන්නේ නැහැ. ලියලා දෙනවා ලොකු ලිස්ට් එකක්. මෙන්න ලිස්ට් එකේ මොනවද තියෙන්නේ? CT ස්කෑන් එකක් කරන්න කියනවා. X-ray එකක් කරන්න කියනවා. අර report එක, මේ report එක, ඔයද report 10ක් විතර අරන් එන්න කියනවා. දැන් මේ වෛද්‍යරගෙන අපිට ප්‍රසාදයක්ද ඇති වෙන්නේ? රුපියල් ලක්ෂයක් විතර වියදම් වෙනවා මේ තියෙන ටික කරන්න කියෝ. ඉතින් මොකද කරන්නේ? බැන බැන කරනවා. හැබැයි මේ ටික ඔක්කොම කරගෙන ගියාන් පස්සේ වෛද්‍යරයා මේ report ටික ඔක්කොම පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට තේරෙනවා මේ ඔළුව කැක්කුම කියන්නේ රෝගය නෙමෙයි. මොකද්ද? රෝග ලක්ෂණ. හේතුව නෙමෙයි මොකද්ද? ඵලය. හේතුව නෙමෙයි මොකද්ද? ඵලය. අන්න එහෙම තෝරගන්නවා. තෝරගෙන ඊට පස්සේ අන්න පේනවා මේ මිනිස්සයාගේ ඔළුවේ ටියුම එකක් එහෙම නැත්තම් මොළේ ගෙඩියක් වර්ධනය වෙමින් තියෙනවා. ඒ හින්දා තමයි මේ ඔළුව කැක්කුම. ඉතින් මේක කවදාවත් මේ ඵලයට බෙහෙත් කරලා රෝග ලක්ෂණයට බෙහෙත් කරලා ලෙඩේ හොඳ වෙනවද? නෑ. අන්න වෛද්‍යරයා බලනවා මොකද්ද? එක්ක ඔපරේෂන් එකක් කරලා මේක ඉවත් කරනවා. එහෙම නැත්නම් දිය වෙන්න බෙහෙතක් දීලා මේක මේව කරනවා. අන්න දැන් හේතුව නිරෝධ කරනකොට ඵලය නිරෝධ වෙනවද නැද්ද? හා? හේතුව නිරෝධ කරනකොට ඵලය නිරෝධ වෙනවා. රෝග මූලයට බෙහෙත් කරනකොට රෝග ලක්ෂණ නිරෝධ වෙනවා. පැහැදිලිද? තේරුණාද? ඕක කිව්වා නයිට් ක්ලබ් එකකින් එළියට බහපු දෙන්නකොට. කවුද දෙන්න? අහලා ඇති. කවුද මේ දෙන්න? ඒ දවස්වල නයිට් ක්ලබ් කියන වචනේ පාවිච්චි කරේ නෑ. මොකද්ද කිව්වේ? ගිරජ්‍ය සමාජ්‍ය. කිව්ව ගමන් තේරුණා. දැන් අපි මේ ලෝක සත්‍ය මොකද්ද කරන්නේ? පළවලට බෙහෙත් කර කර ඉන්නවා. පළවලට බෙහෙත් කර කර ඉන්න හැබැයි මූලය දකින්නේ නැහැ. මොකද්ද මූලය? දැන් මොකද්ද කරන්නේ? ලෙඩ වෙන එකකට අකමැති. වයසට යන එක අකමැති. මැරෙන එකට අකමැති. අරව මේ ඔක්කොම මේ දුක්ඛන්දරට අකමැති. හැබැයි
පළවලට අකමැති හැබැයි හේතුවට කැමති මොකද්ද හේතුව මේ ආස්වාදයට තියෙන මොකද්ද තණ්හාව අන්න ඒක තමයි මූලය ඒක තියාගෙන අරව අයින් කරන්න හදනවා අර පළවෙනි වෛද්‍යවරයා බෙහෙත් කරා වගේ නේද හැබැයි දැන් අපි දැන් යථා ස්වභාවය දකින්න ඕනේ දැන් මේ ආස්වාදයට අපි මොකද්ද බාහිර රූපයක ශබ්දයක ගන්ධයක රසයක ස්පර්ශයක තිබ්බ එකක් නෙමෙයි ඒකත් හිතේ හදාගත්තු මනෝ විකාරයක් විතරයි පැහැදිලිද ඉතින් ඕක තව උපමාවක් තියෙනවා මේකක් තියෙනවා ත්‍රිපිටකේ සූත්‍රයක මේ මාළු බාන්නෙක් ඉන්නවා මේ මාළු බාන්නේ පාවිච්චි කරනවා උපකරණ කිහිපයක් බිලි කොක්ක පාවිච්චි කරනවා නූලක් පාවිච්චි කරනවා පිත්තක් පාවිච්චි කරනවා ඔය බිලි කොක්කයි නූලයි පිත්තයි මාළුවට ගෙනරලා දෙන්නේ සැපද දුකද හා දුකයි දැන් මේ මිනිස්සයා මොකද කරන්නේ බිලි කොක්කේ නූල අමුණලා පිත්තේ අමුණලා වතුරට දානවා මාළු අහු වෙනවද අහු වෙනවද මාළු අහු වෙන්නේ නැහැ එහෙනම් දැන් දුකයි කියලා කිව්වේ මාළු අහු වෙන්නේ නැහැ මාළු අහු වෙන්න නම් මොකද්ද මේකට දාන්න ඕන ඇමක් දාන්න ඕනේ අන්න ඇම දැම්මන් පස්සේ තමයි මාළු අහු වෙන්නේ පැහැදිලිද හරි දැන් ඔය ඇම කන වෙලාවට මාළුවට දැනෙන්නේ සැපද දුකද කනකොට සැපයි ඊට පස්සේ ඔන්න මරණය හෝ මරණය හා සමාන වේදනාවකට පත් වෙනවා මරණය හෝ මරණය හා සමාන වේදනාවකට පත් වෙනවා හැබැයි ඇම කන වෙලාවට මහා සුවයක් තියෙන. පැහැදිලිද? හොඳයි. දැන් අපි හිතමු ඔය මාළුවට ප්‍රඥාව පහළ වුණා කියලා. මාළුවට මොකද පහළ වෙන්නේ? ප්‍රඥාව. දැන් මාළුවට ප්‍රඥාව පහළ වුණාට පස්සේ මුන් මේ ප්‍රඥාහයෙන් අර ඇම තියා බැලුව මේ ඇම පේන්නේ සැපක් විදිහට දුකක් විදිහටද? හා? දුකක් විදිහට. වේදනාවේ මූට දැනෙන්නේ? සැපක්. ප්‍රඥාවේ දුක හරි දැන් තෝරගන්න කවුද මේ මාළුව මොකක්ද ඇම කවුද මාළුව හා මාළුව තමයි කවුද මේ ලෝක සත්‍ය අපි සියලු දෙනා ඇම මොකද්ද ඇම තමයි මොකද්ද මේ ආශ්වාදයේ මේ සුවය අන්න තේක තමයි ඇම මේක විඳින වෙලාවට මහා සුවයි හැබැයි මේක ඇමට අහු වෙලා තමයි අර මරණය හා සමාන දුක්ඛ ස්කන්ධයේ උරුම වෙන්නේ. හරි. දැන් බුද්ධ ශාසනය කියන්නේ ප්‍රඥාවන්තයින්ගේ ධහමද්ද දුෂ්ප්‍රඥයින්ගේ ධහමද්ද? ආ. දැන් ඒතකොට බුද්ධ ශාසනය දැන් වේදනාවෙන් ගත්තොත් ආශ්වාදේ සුවයිද නැද්ද? සුවයි. ප්‍රඥාවෙන් දැක්කොත් දුකයි. දැන් තේරුණාද බුද්ධ ශාසනයේ දුක දකින්න ඕනේ ක්‍රමවේදය? දැන් ඔය දුක සාමාන්‍ය සත්‍යයකට තේරෙන්නේ නැහැ. උකට බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙලා තෝරගන්න ඕනේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ ඔක විස්තර කරා. පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔය පංච උපාදානස්කන්ධේම තමයි ඔය අපි කියන ඔය සුවය සැනසille එහෙම නැත්නම් ඔය ආශ්වාදේ කියලා කිව්වේ වෙන වචනවලින්. පැහැදිලිද? ඉතින් මේකට තමයි අන්න මේ ඇමට අහු වෙලා තමයි මේ සත්‍යය නිර්මාණය වෙන්නේ. හරිද? දැන් හොඳයි. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ආශාවදී ওই බාහිර රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක නැත්තම් අපි කොහොමද මේ හැම සුවය දැනෙනවනේ අපිට? කොහොමද සුවය දැනුනේ? මොකද්ද මේ ක්‍රමවේදය දැනිච්ච? කොහොමද දැනිච්ච ක්‍රමවේදය? අන්න ඒක තමයි අපි තෝරගන්න ඕනේ. හොඳයි. අපි දැනිච්ච ක්‍රමවේදය පොඩ්ඩක් බලමු. හරි. මෙතන ඉන්න අයගෙන් ගෙවල් හදලා තියෙන අය අත උස්සන් බලන්න මට පොඩ්ඩක්. මුළු ජීවිත කාලෙ ගෙවල් හදන්න එක්ක ගෙවල් හදපු හරි ගෙවල් හදන්න දායක වෙච්ච හරි සහසම්බන්ධ වෙච්ච අය අත උස්සන් බලන්න මට. බය නැතුව අත උස්සන්න. හරි. ගෙයක් හදනවා නම් කොයි වගේ තැනක්ද හොඳ? කොයි වගේ තැනක්ද හොඳ? නිස්කලංක තැනක් පරිසරයේ හොඳ සුන්දර ඊළඟ මොකද්ද? පැත්තකින් දියපාරක් ගලාගෙන යනවා හොඳයි නේද? හා? වෙල්ලායක් අයිනේ නම් තවත් වඩා හොඳයි නේද? හරි. හරි. දැන් හොඳයි. මම මේක තෝරලා දෙන්න. මේක වෙන ක්‍රමවේදේ මොකද්ද කියලා. හිතන්න අපි පාරේ යනකොට.
හිතන්න දැන් අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා තාත්තලා ගුරුවරු මේ සියලු දෙනා මොකද්ද කිව්වේ? හොඳ රස්සාවක් කරන්න ඊළඟ මොකද්ද? හොඳට ඉගෙන ගන්න, ගෙයක් දොරක් හොඳට හදාගෙන අන්න ඒ විදිහට ඉන්නනේ කිව්වේ. හරි. දැන් ඔන්න ওই විදිහට අපි පොඩි කාලේ ඉඳන් මෙන්න සියලු දෙනා වටේ ඉන්න අය මොකද්ද කිව්වේ? ගෙයක් දොරක් හදාගන්න, හොඳට මේවා කරන්න, යාළුවෝ හිත මිත්‍රාදී ඔය හැමෝම කියන්නේ ඕකම තමයි. හරි. දැන් ඔය අතරේ අපි හිතමු අපි අපේ නෑදෑගේ ගෙදරකට යනවා. ටිකක් පිටිසර බද. ඔහොම යනකොට අපිට පේනවා මේ පාර අයිනේ වෙල්ලෑයක් අයිනේ අර විදිහට දොළ පාරක් අයිනේ ඉඩමක් තියෙනවා. කුරුල්ලෝ කෑ ගහන හොඳ ලස්සන සුන්දර පරිසරයක්. මේක අපි දැක්කා. ඔය අතරේ අපි මීට මාසයකට විතර කලින් අපි පාර යනකොට අපේ අර හිතේ පොඩි කාලේ හිතේ ඇඳිලා තිබ්බ විදිහෙම මොකද්ද? වාහනයකුත් දැක්කා. දැන් ඔය අතරේ අපි මේ ඔෆිස් එකේ වැඩ කරන අතරේ, එහෙම නැත්නම් අපි ගමේ ඉන්න අතරේ තරුණ පිරිමිලා එක්ක හරි ගෑල්ලෙක් එක්ක හරි ලස්සන අන්න අපි දැක්කා. දැන් ටිකක් පොඩ අපේ හිතේ මොකද්ද දැන් ඇති වෙලා තියෙන්නේ? මේ තරුණ පිරිමිලා මේ හරි ගෑල්ලා මේ හරි අන්න ගෙදරට කැන්දන් ආව නම් හොඳයි වගේ. හැබැයි තාම එයා දන්නේ නැහැ ඒක. ඒක තියෙන අපේ හිතේ. හරිද? දැන් ඔහොම එකකුත් ආවා. හරිද? ඉතින් ඊට පස්සේ දැන් අපි තු මා අවුරුද්දකට කලින් අපි ගියා කොහෙද? හගල මල්වත්තට. දැන් මම මේ කියනවා මතක තියාගන්න. අවුරුද්දකට කලින් ගියා අපි හගල මල්වත්තට. හරි? ගියන් පස්සේ ඒ ලස්සන රෝස මල් තියෙනවා ඒ ඔක්කොම දැක්කා. දැන් ඔහොම ඉඳිද්දි අපි දැන් ඔන්න දවසක් වාහනේ හරි මේ එහෙම නැත්නම් බස් එකේ හරි ඔහොම යනකොට පාරේ යනකොට අපිට පේනවා පාරේ ආයිනේ තට්ටු දෙකේ ගියා. උඩට අඩපු තට්ටු දෙකේ දෙයක්. හරි. දැන් මේ තට්ටු දෙකේ ගියේ අපිට පේන විදිහයි පාරේ යන අනිත් සියලු දෙනාට පේන විදිහයි සමානද නැද්ද? සමානයිනේ. හරි. මුලින් සමානයි. හරි. දැන් වෙනස් වෙන තැන බලමු. හරි. දැන් මේ තට්ටු දෙකේ ගියේ දැකපු ගමන් අන්න මේකට ටිකක් ඇදිලා එනවා නේද? මොනවාද ඇදිලා ඉන්නේ? මොනවාද ඇදිලා එන ටික හොඳට මතක් කරගන්න. දැන් රූපය දැක්ක ගම මම මේ ගැඹුරු දහමක් කියන්නේ මේක ත්‍රිපිටකයේ අරව මේවා කියන්නේ නැතුව මම කියන්නම් මේක වෙන විදිය. ඔය ත්‍රිපිටකයේ කාරණා ටික මම පස්සේ කියන්නම්. රූපය දැක්කා මේ රූපේ ඒ ආකාරයෙන් අපි මොකද්ද? දැක්ක කිසි වෙනසක් නැතුව දැක්කා. මේ රූපය දැක්ක ගමන් අන්න මතකයන් ටිකක් මේකත් එක්ක ඇදිලා එනවා නේද? මොනවාද එන මතකයන් ටික ඇදිලා එන? අර ඊඩම ඇදිලා එනවද නැද්ද? අර ගෑල්ලව නැත්තම් පිරිමි ළමයා ඇදිලා එනවා. තව මොනවාද? පොඩි කාලේ ඉඳන් අර ගෙවල් හදන්න දීපු කාරණා ටික, අර වාහනේ. දැන් ඔහොම වෙලා අන්න දැන් ගෙයක් හැදෙනවද නැද්ද? හග්ගල මල්ලත්තත් එනවද නැද්ද? කොහෙද ගේ හැදෙන්නේ? අර ඊඩමේ, අර කලින් මාස 3කට කලින් දැකපු ඊඩමේ ගේ හදලා හග්ගල මල්ලත්තේ රෝස මල් ටිකක් හිටෝලා අර ගෑල් ළමයා කසාද බැඳලා ගෙනල්ලා තියලා නැත්තම් පොඩි කාලේ කොහරි හින්දි ෆිල්ම් එකක හරි මොන හරි දැකපු අර සුන්දර පවුල අන්න ළමයි දෙන්නෙකුත් හදලා මෙතන තියලා වාහනේත් මෙතන ගෙනල්ලා පාක් කරලා අන්න ওই ටිකක් හැදෙනවද නැද්ද? කොහෙද හැදෙන්නේ මේක? කොහෙද හැදෙන්නේ? හිතේ නේද? ආ දැන් මේ විදිහට හිතේ චිත්‍රද රූප ටිකක් හැදෙනව නේද? අපි ඇත්තටම ආශාවද වින්දේ අර දැකපු ගේින්ද දෙවෙනිට හදාගත්ත කේින්ද? මොකෙන්ද ආශාවද වින්දේ? අර දැකපු ගේ රූපෙන්ද දෙවෙනිට හැදිච්ච කේින්ද? අන්න හොඳට බලන්න. මම මේ ගැඹුරු දහමක් කියන්නේ. හොඳට බලන්න. අපි ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට ස්පර්ශ, මනට දම ඔක්කොම ওই විදිහට තමයි ආශාවද විඳින්නේ. සමහරට අපි බස් එකේ නැග්ගාන් පස්සේ කියයි මොකද්ද? පෙර දිනේක මා පෙම් කළ යුවතිය. එච්චරයි ඇහුනේ. දැන් මේක මොකක් හරි තියෙනවද? බස් එක යන ඔක්කොටම ඇහුණා. මෙතන ඉඳන් නුවරට ගියා කියන්නකෝ අපි. දැන් යන අතරේ අපි මොකද කරන්නේ? අර ගෑන් ළමයා ගෙන්නලා, ආ වෙඩි දාලා, ජයමංගල ගාථා කියලා කසාද බැඳලා, අර කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති අර පලාතේ ගෙයක් හදලා ජනේල් වලට සාරි ඉරලා දාලා ඊළඟට මොකද? හැරමිටේ යන්නේ නාතුරා අවුරුදු 80ක විතර චිත්‍රපටියක් යනවද නැද්ද? මේ යන දුර
දැන් අපි ඇත්තටම ආශාවද වින්දේ අර සින්දුවේ තිබ්බ පද පෙරිතු නේද නැහැ මේක අපි මොකද කරන්නේ හැම වෙලාවෙම මෙහෙම හිතේ යමක් මෙහෙම හදනවා පැහැදිලිද ඔය හදන එකෙන් තමයි අපි හැම වෙලාවෙම මොකද වින්දේ ආශාවදේ කියන එක වින්දේ මේකෙන් තමයි අපිට ආශාව දැනුනේ. අපි ඊට පස්සේ මොකද හිතුනේ මේ සුවේ කවුරු දුන්න එකක් කියලා හිතුවේ. අන්න අපි රැවටෙන මුලාවටපත් වෙනවා. මේ සුවේ දුන්නේ කවුද? අර ගෑල් ළමේ, අර ඉඩම, අර වාහනේ, අර ගේ, අර තැන, අහවල් තැන කියලා අපි අන්න මේක රැවටිලා අන්න අපි මොකද කරන්නේ? දැන් ඔන්න උපාදාන කරගෙන මේ වැඩ පිළිවෙලට මොකද්ද? බහිනවද නැද්ද? දැන් ඉතින් මොකද්ද කරන්නේ? ඉඩම් හොයන්න යනවද නැද්ද? රස්සාවේ දැන් වැඩ කරනවද නැද්ද මහන්සි වෙලා? දැන් මොකද? ඒ මහන්සි වෙලා වැඩ කරන ගානේ ආයි අර ගේ හදනවද නැද්ද? ඉඩම හොයන්න යන ගානේ ආයි ගන්නවද නැද්ද? දැන් ඉඩම ගත්තට පස්සේ අත්විවරම කපනකොට තව ගෙයක් හදනවද නැද්ද? හ්ම්? තව යාළුවෙක්ගේ ගෙදරට යනවා. යනකොට බිම දකින්න ටයිල් එකක් අල්ලලා තියෙනවා. මොකද වෙන්නේ? මේ ටයිල් එක අල්ලලා ආයි ගියා තව ගෙයක් හදනවද නැද්ද? හදනවද නැද්ද මේ අපි ආශාවද විඳින විදිය දැන් ওই විදියට දෙකක් තියෙනවද නැද්ද ඇත්තටම ගේ සමහරට හදලත් නැහැ තාම ඉඩම අරගෙනත් නැහැ හැබැයි ගෙයක් හදලා තියෙනවා දැන් ওই විදියට ස්වාමි පුරුෂයව බිනිඳලා දෙන්නෙක් ඉන්නවද නැද්ද හිතේ ඉන්න ස්වාමි පුරුෂයව බිනිඳක් ඉන්නවා හැබැයි ඇත්තටම ඉන්න කෙනෙක් ඉන්නවා ළමයෙක් ඉන්නවද නැද්ද අපි දැන් මොකද ළමයා අපේ හිතේ ඉන්න ළමයා හොඳට ගණනුත් පුළුවන් ශිෂ්‍යත්වෙත් හොඳට පාස් වෙලා ඊළඟට මොකද්ද ඒලුලුත් හොඳට කරලා කැම්පසුත් ගිහිල්ලා වයි ડોක්ටර් කෙනෙක් මේ වෙලා කියන දේ අහන හොඳම ළමෙක් හැබැයි ඇත්තටම ඉන්න ළමයා ඕමකක්වත් නැහැ දෙකක් තියෙනව නේද හැම වෙලාවෙම ද රස්සාවෙත් දෙකක් තියෙනව නේද මේ හැම එකෙම දෙකක් තියෙනව නේද පැහැදිලිද මේ දෙහෙම දෙකක් තියෙනකොට අපි ওই දෙකට මොකද්ද කියන්නේ මෙහෙම දෙකක් තියෙනකොට අපි ඔය දෙකට කියනව නා වචනයක් කියනව මොකද්ද නෑ මේ දෙකක් තියෙනකොට අපි දෙකට කියන නමක් කියනවා සිංහල භාෂාවේ කියන වචනයක් කියනව මොකද්ද දෙකක් තියෙනකොට මොකද්ද කියන වචනේ හරි මෙහෙම කිව්වහම තේරෙයි චිත්ත ගුරුපති ගෙන් ස්වාමීන් වහන්සේ නමක් ගිහිලා අහනවා මට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වෙනස කියන්නේ කියලා මොකද කියන්නේ මේක නිකන් හරියට සුදු හරකයි කළු හරකයි බැඳලා තියෙනවා අන්න මේකට කියනවා මොකද බාන කියලා ඔය බානෙන් නිදහස් වුණාන් පස්සේ මොකද කියන්නේ බාණේ නිදහස් වෙනකොට මොකද කියන්නේ? නිබ්බාන කියලා කියනවා. දැන් තේරෙනවද බාන? දැන් ඕක කිව්වා මේ කිව්වේ මොන හරක් කතාවද කියලා යනවා. හැබැයි ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා ගිහිලා කමා කරගනින් එයා ගිහියෙක් වුණාට එයා අනාගාමි උත්තමේ කාරියටම හරියට කිව්වා කියලා. දැන් ඒ වගේ දින්නව නේද අපිට සුදු හරක් ටිකක් ඉන්නව නේද? ඒ සුදු හරක් ටිකක් කියන්නේ ඇත්තටම මේ ලෝකේ විද්‍යාමාන වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික. ඊට පස්සේ කළු හරක මොකද්ද? ඒ මොහොතේ අපි හදන එක පැහැදිලිද අන්න බාන මේ බානෙන් නිදහස් වුණා නම් අපි කියනවා මොකද්ද නිබ්බාන කියලා අපිට තේරෙන්නේ අපි හිතනවා මේ සුදු හරක තමයි මොකද්ද මේක දුන්නේ කියලා හැබැයි කළු හරක හදා තමයි අපි මේ ලෝකේ මොකද්ද වින්දේ කවදාවත් අපිට අපේ ගේ හම්බෙනවද කවදාවත් අපේ ස්වාමි පුරුෂයා බිරිඳ හම්බෙනවද අපිට හම්බෙන්නේ නැහැ. කවදාවත් අපේ දරුවා හම්බෙනවද? නැහැ. තේරුණාද? මේ දෙක අතර හැම වෙලාවම විසමත්වයක් තියෙනවා. ඇත්තටම තියෙන ලෝකේ මොකද්ද? හිතේ ගොඩනගා ගන්න මේ පංච උපාදානස්කන්ධේ ලෝකේ අතර වෙනසක් තියෙනවද නැද්ද? මේක වෙනස තියෙන හැම වෙලාවම විසමද නැද්ද? විසමයි නේද? මේ විසමත්වෙන් අයින් වුණා නම් අන්න මේ හදා ගන්න ලෝකෙන් අයින් වුණා නම් විසමත්වෙන් ක්‍රමක්‍රමයෙන් මොකටද වෙන්නේ? සම අතට යන්න පටන් ගන්නවා සමත වෙන්න පටන් ගන්නවා අපි ඊට පස්සේ කියනවා මොකද්ද මේ සන්නිකරමේ විසමත්වය අයින් කරා නම් සමයි කියලා කියනවා සම කියලා කියන්නේ නිවනට කියන තව නමක්
බුදුපියාණන් වහන්සේලා පසේ බුදුපියාණන් අරිහතුන් වහන්සේලාගේ මොකද්ද විසම නැහැ අසමයි ඇයි දෙවණියට හදාගන්න මේ උම්මත්තක ලෝකේ නැහැ ඕක උම්මත්තකෙන් වැඩක් නෙමෙයිද ඕක උම්මත්තකේ වැඩක් නෙමෙයිද උම්මත්තකිනුත් මොකද්ද කරන්නේ ඔය විදිහට හදාගත් ලෝකයක් ඇතුළේ හිර වෙලා ඉන්න එක ඒක තමයි බුදුපියාණන් වහන්සේ කිව්වේ මොකද්ද සබ්බේ පුතජන උම්මත්තකා කියලා හැම වෙලාවෙම මේ හදාගත් ලෝකයක් ඇතුළේ හිර වෙලා ඉන්නේ ඒක තේරෙන්නේ වැටහෙන්නේ පැහැදිලිද තේරුණාද ඔන්න තව පියවරක් අපි ඉස්සරහට ආවා තව පියවරක් ඉස්සරහට තියලා යන්නද කමන්නේ නැද්ද ඊට වඩා ටිකක් ගැඹුරු පියවරක් කැමතිද වෙලාව තියෙනවනම් කමන්නේ නැහැ තව පොඩ්ඩක් පැය කාලක් විතර එයි හරිනේ ඔන්න දැන් ඉස්සලාම කොහෙන්ද පටන් ගත්තේ මල හඳුන් කූර පහන පූජා කළා දානි දීලා ඊට පස්සේ අපි තෝරගත්ත ලෝකේ තියෙන මොකද්ද අපි අහුවෙලා තියෙන ඇම හරිද දැන් මෙතනින් එහාටත් ඇමක් තියෙනවා පැහැදිලිද දැන් ওই විපහක විදියට එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික අපේ පාලනේ තියෙනවද ආ අපිට මේ අහවල් වෙලාවේ මේ රූපේ එනවා මේ ශබ්ද පේනවා මේ ගන්ධේ මේ රස මේ ස්පර්ශ එනවා කියලා පාලනයක් තියෙනවද පාලනයක් නැහැ ඒක අපේ වාසඟේ තියෙනවද වාසඟේ නැහැ ওই විදියට අපිට මේ විපාක විදියට එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික අපේ වාසඟේ නැහැ ඊළඟට ඔය ඇදිලෙන රූපය දැක්කහම ශබ්දය ඇහුනාම ගන්ධය දැනුනාම රසය දැනුනාම ඇදිලෙන මතකයන් ටිකේ අපේ පාලනයක් තියෙනවද පාලනයක් තියෙන අංශු මාත්‍රකාරී අංශු මාත්‍රක මොකක්වත් නැද්ද අංශු මාත්‍රකවත් ඒකෙත් පාලනයක් නැහැ අපිට හිතන් ඉන්න පාලනයක් තියෙනවා කියලා හැබැයි පාලනයක් නැහැ දැන් ඊට පස්සේ මේ ගොඩ නැගෙන මේ අபிසංකාරේ අපේ පාලනයක් තියෙනවද 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 නැද්ද හොඳට මම කල්පනා කරලා කියන්නේ මේ හදෙන අபிසංකාරය අපේ පාලනයක් තියෙනවද ඇත්තටම නැහැ හරි දැන් මට කියන්න අචේල කස්සප බුදු පියාණන් වහන්සේ ළඟට ගියා ආවා අචේල කස්සප බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා බුදු පියාණන් වහන්ස දුක කවුරු විසින් කරන ලද්දද දුක මා විසින් කරන ලද්දද කියලා ඇහුවා දුක මම කරාද මමද කරේ නැහැ බුදු පියාණන් වහන්සේ කියන මොකද්ද නැහැ කියලා කියනවා ඊට පස්සේ අහනවා දුක වෙන කවුරු හරි කරාද කියලා ඒත් නැහැ කියනවා එහෙනම් දුක මමයි මෙරමයි දෙන්නම එකතු වෙලා කරපු එකක්ද ඒත් නැහැ කියනවා එහෙනම් දුක ඉබේ හටගත්තද කියලා අහනවා ඒත් නැහැ කියනවා එහෙනම් දුක කොහොමද හටගත්තේ කියලා අහනවා ඔබ වහන්සේ දුක නොදනිහිට කියලා අහනවා නෑ බමුණ මම දුක දනිමි එහෙනම් මට දුක වදාරනසේක්වා අන්න දුක හටගත් ආකාරය කියනවා කොහොමද දුක හටගත්තේ කොහොමද නෑ පටිච්ච සමුප්පන්නව පටිච්ච සම්පන්නව දුක හටගත්තේ දැන් අපිට විපාක විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේවා විද්‍යාමාන වෙන්නේ කොහොමද පටිච්ච සමුප්පන්නව නේද ඊට පස්සේ මේ මතකයන් ටික ඇදිලා ඉන්නේ කොහොමද පටිච්ච සම්පන්නව නේද කවුරු හරි කරන එකක්ද මම ඇදලා ගත්තද නෑ මේක පටිච්ච සම්පන්නවයි ආවේ ඊට පස්සේ මේ ගොඩ නැගිච්ච අபிසංකාරේ කොහමද ගොඩ නැගුණේ කොහමද ගොඩ නැගුණේ ඒකත් ගොඩ නැගුණේ පටිච්ච සම්පන්නවම තමයි මම ගොඩ නැගුවා නෙමෙයි දැන් මේ විදිහට ලෝක සත්‍යය ඕක තියෙනවා ඉන්ද කියලා සූත්‍රේ ලෝක සත්‍යය හරියට මොකද්ද පුළුන් රොඩක් වගේ අද මෙතන මේ සියලු දෙනාම ඇවිල්ලා ඉන්නවා කොහොමද මෙතනට ආවේ අපි හිතුවා අපේ පාලනේ වසඟේ තියනවා කියලා අද අපි කරන රස්සාව හම්බෙච්ච ස්වාමි පුරුෂයා බින්දල් හම්බෙච්ච ළම ඒකක්වත් පාලනේ තිබ්බ එකක්ද පාලනේ තිබ්බ එකක් නෙමෙයි ඉතින් මේ විදිහට ලෝක සත්‍යය අර එන අරමුණට අනුකූලව රූපේට ශබ්දේට ගන්ධේට රසේට ස්පර්ශේට ඒ අරමුණට අනුකූලව අර ඉන්දකීලි සූත්‍රය කියනවා නැගෙන පැත්තෙන් උලන් අමනකොට කොහෙද බටහිර පැත්තට යනවා කියනවා
දකුණු පැත්තෙන් ඌලං හමනකොට උතුරු පැත්තට යනවා කියනවා. උතුරු පැත්තෙන් ඌලං හමනකොට දකුණු පැත්තට යනවා කියනවා. බස්නායරෙන් ඌලං හමනකොට කොහෙද? නැගෙනහිරට යනවා කියනවා. දැන් ඒ වගේ මොකද්ද? කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා කිව්වනම් අන්න ආවල් ජාතිය හොඳ වාහනයක් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? අලුත් ජාති ඔය මොකද්ද? ඔය ජාති ඔය දැන් තියෙන වාහනේ අලුත් එක කොහමද? දැන් මොකද වෙන්නේ? ඒ පැත්තට හුලං හමනවද නැද්ද? හ්ම්, කාලෙකට කියන පොල්තෙල්, පොල්තෙල් හොඳ නැහැ, කොරෙස්ටරෝල් හොඳ නැහැ ඔන්න කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? හුලඟ අනිත් පැත්තට හමනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? පොල්තෙල් තමයි ඔක්කොම රෙඩ වලට හොඳ කියලා. ඊට පස්සේ ඒ අරමුණට අනුව මේ පැත්තට හැරෙනවා. ওই විදිහට පොඩි කාලේ ඉඳන් හම්බෙච්ච දෙමව්පියෝ නැද හිත මිත්‍රාදී මේ සියලු දෙනාට අනුකූලව නේද අපි මේ මේ ආපු මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වලට අනුකූලව එහෙට මෙහෙට අර හුලම් පුළුන් රොදක් වගේ එහෙට මෙහෙට ගියා මිසක් ඕකේ අපි ගියාද? හ්ම්, මේක අධික ක්‍රියාකාරීත්වයෙන් හින්දා මේක වෙන අධික ක්‍රියාකාරීත්වයෙන් හින්දා අන්න මොකද්ද උනේ? අන්න විද්‍යාමාන වුණා. මොකද්ද? මම කරනවා, මේක මගේ, මෙන්න මෙහෙම කියලා විද්‍යාමාන වුණාද නැද්ද? පැහැදිලිද? මෙහෙම අපි අහු වුණාද නැද්ද? හ්ම්, ඒ අහු වෙලා අන්න අපි මොකද්ද? හිර වුණාද නැද්ද? දැන් ඇත්තටම බලන් ගියාන් පස්සේ ඔය ආපු එක විපාක රූපයක්වත් ශබ්දයක්වත් ගන්ධයක්වත් රසයක්වත් ස්පර්ශයක්වත් මම මගේ කියලා ගන්න සුදුසුද? එතකොට අර හදාගත්තු අபிසංකාර ලෝකේ අර දෙවෙනියට හදාගත්තු එක ඒකක් මම මගේ කියලා ගන්න සුදුසුද? එතකොට මොකද්ද මේ සම්පූර්ණ මේ ක්‍රියාදාමයක් ඇතුලේ හිර වෙලා ඉන්න සත්‍යෝ අනන්ත අසරණ සත්‍යෝ පිරිසක් විතරයි ඉන්නේ. හැබැයි මේකෙන් ගැලවීමේ නිදහසක් තැනකුත් තියෙනවා. කොතනින්ද ගැලවෙන්නේ? වරක් වැන්දොත් කැරණියේ නම් ගැලවෙන්න පුළුවන්. උපන්දා සිට කරපු පවු නැත. මොකද්ද වරක් වැන්දොත් කැලණි? මොකද්ද මේ කියන්නේ? කැලණි, කැලණි පන්සලද? කැලණි පන්සලත් වැඳ ගන්න ඒකත් උපනිෂයක් එනවා. හැබැයි ඒක නෙමෙයි මේ කියන්නේ. මේ අතීතයේ හිටපු මේ නිකං හිස් වචන පාවිච්චි කරේ නැහැ. උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණි. ඉතලා අපි තෝරගන්න වන්දනාව කියන්නේ මොකද්ද කියලා. වන්දනාව කියන්නේ අපි හිතන මේ අත් දෙක එකතු කරලා කරන වන්දනාවනේ. මේකත් වන්දනාවක් තමයි. ඒ වන්දනාවත් කරගන්න ඕනේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මොකද්ද? පරමාර්ථයේ වන්දනාවක් තියෙනවා. මේ වන්දනාවට කියනවා අපි කියන මොකද්ද? වන්දනාව අන්ධ බව වැය කරගන්න න්‍යාය. අන්ධ බව වැය කරගන්න න්‍යායට නම් කැලණිය දකින්න ඕනේ. මොකද්ද කැලණිය? කැලණිය කිව්වේ කලන න්‍යායට. මොකද්ද කලන න්‍යාය? දුක්ඛ ආර සත්‍ය, දුක්ඛ සමුදය ආර සත්‍ය, දුක්ඛ නිරෝධ ආර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර සත්‍ය. අන්න කලන යන මිත්‍යාගෙන් කලන න්‍යාය අහගත්තට පස්සේ තමයි මොකද්ද වෙනස් වෙන්න පටන් ගන්නෙ. මේ එහෙට මෙහෙට ගිය පුළුන් රොදක් වගේ එහෙට මෙහෙට ගියේ එක නැවතිලා අන්න ඉන්ද්‍රකීලයක් වගේ වෙන්න පටන් ගන්නවා. දැන් අර රූපේ කියන අර ස්මාර්ට් ෆෝන් එක හොඳයි, මේකේ හොඳයි කිව්වන් පස්සේ දැන් පොඩ්ඩක් කල්පනා කරනවා. මොකද කල්පනා කරන්නේ? මේක ගත්තත් මොකද්ද? තව මොකද්ද? Apple 18 ආවත් මොකක් ආවත් මගේ මොකද්ද? ඇහි කනේ නාසයේ දිවේ සරේ මනේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. මේකට අහුවෙලා මහා මහා අනන්ත සංසාරේ අනන්ත දුකක් විඳිනවා කියලා අන්න තේරෙනවා. තේරලා මොකද්ද වෙන්නේ? මේකේ මොකද්ද? නිදහස් වීමේ අන්න ප්‍රඥාව පහළ වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රඥාව පහළ වෙන්නේ මේ බුද්ධ ශාසනයක් තුලින්ම විතරයි. වෙන කොහෙන්වත් පහළ වෙන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය තුලින් විතරයි මේ ප්‍රඥාව පහළ වෙන්නේ. වෙන කොහෙන්වත් පහළ වෙන්නේ නැහැ. ඒකත් තමන්ගේ කැමැත්තට ගන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. පැහැදිලිද? ඉතින් හොඳට කල්පනා කරලා බලන්න. අපේ හිත අපි කැමස්සේ පවතිනවද? හ්ම්? හිත කැමස්සේ පවතිනවද? අපේ ඇහැ කන නාසය දිව ශරීරය මන අපි කැමස්සේ පවතිනවද? අපේ හිතවත් අපේ කයවත් කැමස්සේ පවතින්නේ නැතුව ඒ තරම් අනන්තව අසරණව ඉන්න අපි මහලොකු වීරය වගේ උත්සාහ කරන්න මොකටද? තමන්ගේ ළඟ ඉන්න ස්වාමි පුරුෂයා, බිරිඳ, සේවකයෝ, නෑදෑ, හිත මිත්‍රයෝ
රටේ ජනාධිපතිතුමා ඇමරිකාවේ ජනාධිපතිතුමෙන් පාලනය කරන්න යනවද නැද්ද? පුළුවන්ද? අපේ හිතවත් කයවත් කැමසේ නැතුව ඉන්න අපි, අසරණව අන්ත අසරණව ඉන්න අපි, මේ බාහිර ඉන්න එක පුද්ගලයෙක්වත් ද්‍රව්‍ය වස්තුවක්වත් ස්ථානයක්වත් සිදුවීමක්වත් මොකද්ද අපිට කැමසේ පවත්වන්න විදියක් නැහැ. මේ ඔක්කොම කොහොමද ගොඩනැගෙන්නේ? පටිච්ච සම්පන්නව හේතුඵල රටාවකට අනුව ගොඩනැගී නැගී යන එකක් මිසක් අපි මේකේ මොකද්ද මුලාවටපත් වෙලා මේක මම මේක මගේ මෙන්න මෙහෙම කියලා මුලාවටපත් වෙලා අහුවෙලා ඉන්නවා. මේ අහුවෙලා තියෙන මේ මුලාවෙන් නිදහස් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඔක බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම සඳහන් කළා. ඔබ දකින්න ඕනේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ දකින්න ඕනේ. පටිසම්පාද දැක්කම මොකක්ද දකින්නේ? ධර්මයේ දකින්න. ධර්මයේ දැක්කම මොකක්ද දකින්නේ? මොකක්ද දකින්නේ? මම දකින්නවා කිව්වා. ඔහුගේ අර්ථ කීපයක් තියෙනවා. එකක් මම කියන්නේ කවුද කියලා දකින්නවා. තව මොකක්ද? බුදුන් දකින්නවා. බුදුන් කියන එකේ මොකද්ද? ඇයි මේ බුද්දට බුද්ධ කියලා කිව්වේ? භවය උද්ධ කරලා දාපු හිඳයි බුද්ධ කියලා කිව්වේ. අන්න බුදුන් බුදු පියාණන් වහන්සේ ප්‍රඥාවෙන් දකිනවා. ඊළඟට මොකද්ද? භවය උද්ධ කරලා දාන්න ඕනි ඇයි? නිවන පූර්ණේ කරන්න ඕනි ඇයි කියලා අන්න දකින්න පටන් ගන්නවා. පැහැදිලිද? ඉතින් ඔන්න හොඳ තෝරගන්න. අන්න අවිද්‍යාව ආවා. අවිද්‍යාව පහළ වුණා. මේක නොදැනීම මේ මහා මුලාව නොදැනීම අවිද්‍යාව පහළ වුණා. සංකාර එකතු කරගත්ත මොනවාද? දැන් මතකනේ එකතු කරගත්තේ ඒවා ටික. කොහොමද එකතු වුනේ? අර ගේ හදන්න කියලා එකතු වෙච්ච ඒවා ටික මතකයි? අන්න එකතු කරගෙන අන්න විඥානේ චිත්ත ගොඩ නැගුණා. ගොඩ නැගුණාන් පස්සේ නාම රූප ත්‍රිවිධයේ සඳහන් වෙන මොනවාද මේ නාම රූප? චිත්තද රූප හැදුණා. මේ මං කියන්නේ ඉදප්පච්චිතා පටිසම්පාදිකන ඒ මොහොතේ හිතේ හට ගන්න පටිසම්පාදිකන ඉපදිලා මැරිලා යන පටිසම්පාද චක්‍රිකුත් තියෙනවා. හැබැයි මේක දකින්න ඕනේ මේ ඉදප්පච්චිතා පටිසම්පාදේ ඒ මොහොතේ හට ගන්න පටිසම්පාදේ. අන්න අවිද්‍යාව පහළ වුණා, එකතු වීමක් සිද්ධ වුණා, විද්‍යාමාන වුණා, චිත්තේ හැදෙන්න පටන් ගත්තා. අන්න චිත්තද රූප හැදෙන්න පටන් ගත්තා. චිත්තද රූප කිව්වහම රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, මනෝ රූප ඔක්කොම ඇතුළත්. ඒ චිත්තද රූප දැක්කේ මොකෙන්ද? ඔය හැදිච්ච චිත්ත රූප කොහෙන්ද දැක්කේ? කොහෙන්ද ඇහුනේ? මන ආයතනයක් වෙලා ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. මේ ඇහැ නෙමෙයි. අන්න හැදුන අනිදස්සන ඇහැ, අනිදස්සන කන, සලායතන හැදුනා. ඒ චිත්තද රූප, ඒ හැදිච්ච ඇහැකනාසී දිවසරිය මනේ මොකද උනේ? ස්පර්ශ වුණා. අන්න සලායතන පච්චය පස්ස. අන්න දැනුණ මොකද්ද? වේදනාව. අන්න ඕකට කියන අපි ආශ්වාද වේදනාව. මේ වේදනාව මොකද්ද කියලා අපිට තෝරගන්න බැරිව අන්න විද්‍යාමාන වුණා. මොකද්ද? හාවෙන්න ගත්තා. තණ්හා වුණා. වටේ තියෙන හැම එකටම තණ්හා වෙලා ඒක උපාදාන කරගෙන අන්න කර්ම බව උප්පත්ති බව සකස් කරමින් නැවතත් ඇසකන නාසයේ දිව ශරීර මන හදමින් යන්න ගියා. ඔන්න ජාති පහල වෙන්න පටන් ගත්තා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. ඕකේ කොනක් ඉමක් නැහැ. ඉමක් කොනක් නැහැ. අන්න බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කර ගන්න අතුරු ඕකේ ඉමක් කොනක් නැහැ. පැහැදිලි නේද? ඉතින් තෝරගන්න ඕනේ කාරණයක් තියෙනවා මේ බුද්ධ ශාසනේ. මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න. දැන් කෙනෙක්ගේ ශරීරේ දදයක් දානවා. රෑෂ් එකක්, කුෂ්ඨයක් කියලා හිතන්නකෝ. මේක කසනකොට සුවද නැද්ද? මේක කසනකොට සුව හින්දා තව දදයක් හදාගත්තොත් සුව දෙකයිද නැද්ද? සුව දෙකයි නේද? ඇයි එහෙම නෙමේද? හොඳට කල්පනා කරලා බලන්න. දැන් එකක් කසනකොට සුව එකයි, දෙකක් කසනකොට සුව දෙකයි හින්දා දැන් මේ වෙනකොට කොච්චර දද ප්‍රමාණයක් හදාගෙන තියෙනවද?
කොච්චර දද ප්‍රමාණයක් හදාගන්න දුවමින් ඉන්නවද එහෙට මෙහෙට දුවමින් ඉන්නවද කොච්චර දද ප්‍රමාණයක් හදාගන්න ප්ලෑන් කරලා තියෙනවද මේ දුවන දිවිල කොච්චර වැඩිද කියනවා නම් අර පරණ හදාගත්තු දද ටික කසා ගන්න වෙලාවක් තියෙනවද පැහැදිලිද දැන් ඕක තමයි මොකද්ද අපි ජීවත් වෙනවා කියලා කියා කරන්නේ මං අහන ප්‍රශ්නට උත්තර දෙන්න දදේ දදේ කසන එකද සුවේ සැබෑ සුවේ දදේ නැති එකද සුවපත් වෙච්ච තැනද ආ සුවපත් දදේ සුවපත් වුණාම දදේ නැතිවීමේ ඒ සුවය වේදයිත සුවයක්ද වේදනාවට දැනෙන සුවයක්ද ඒ කොහෙට දැනෙන්නේ කොහෙට දැනෙන්නේ ඒක කොහෙට දැනෙන්නේ ප්‍රඥාවෙන්නේ ඒක තේරෙන්නේ පැහැදිලිද ඔය ආශාදේ තරීර මොකද්ද දදේ කසනවා වගේ නිවන කියන්නේ මොකද්ද අන්න දදේ සුවපත් වුණා වගේ අන්න ප්‍රඥාවෙන් ඒකත් වේදනාවෙන් දකින්න සුවයක් නෙමෙයි ප්‍රඥාවෙන් දකින්න සුවයක් තියෙනවා හොඳට බලන්න මේ ඇහැ දදයක් නෙමෙයිද ආ රූප දද නෙමෙයිද හැදෙන චක්කු විඥානයේ දද නෙමෙයිද මේ කන දදයක් නෙමෙයිද ශබ්ද ටික දද නෙමෙයිද හැදෙන ශෝත විඥාන ටික දද නෙමෙයිද මේ නාසයේ දදයක් නෙමෙයිද ගන්ධ ටික දද නෙමෙයිද ගාන විඥානයේ දද නෙමෙයිද දිව දදයක් නෙමෙයිද රසයන් දද නෙමෙයිද ජීවහා විඥාන ටික දද නෙමෙයිද කය දදයක් නෙමෙයිද ස්පර්ශයන් දද නෙමෙයිද හැදෙන කාය විඥාන ටික දද නෙමෙයිද මන දදයක් නෙමෙයිද අරමුණු දදයක් නෙමෙයිද හැදෙන මනෝ විඥාන ටික දද නෙමෙයිද එතකොට මේ දාට පොලෙන් අපි නිදහස් විය යුතුද නැද්ද මේ දද ටික නිදහස් කරගත යුතුද නැද්ද පැහැදිලිද දැන් ඒකට දෙව් මිනිස් සැප කෙලවර ඉඩක් ලැබුණොත් නිවන් දකින්න කියලා හරියනවද එහෙනම් නිරන්තරයෙන් සතර සෝතාපට්ටි අංග වඩන්න මොන හාඳුරන් වුණත් කමන්නේ මොනවාද බණ අහන්න සද්ධර්මයේ ශ්‍රවණී කරන්න ඒකෙන් Tamanට ගන්න ඕන ටික ගන්න තෝර ගන්න මේ කාරණේ මේ වැටිලා ඉන්න උගුලෙන් ලිහන්න බලන්න ලිහිලා අන්න නිදහස් වෙන්න බලන්න බොහොම කලාතුරකින් හම්බෙන තැනක තමයි ඔක තමයි ෂණ සම්පatti ඉක්මවා යන්න එපා කියලා කියන්නේ හරිද ඔව් ඔකේ තියෙන කාලයේ අවකාශය ගැන තියෙන අක්කන සූත්‍රය සඳහන් වෙලා කෙනෙකුට ලැබෙන කාලය තමයි මේ බුදු කෙනෙක් පහළ වෙච්ච මේ කාලයේ සද්ධර්මයේ පවතින කාලයේ අවකාශය තමයි අන්නේ පහළ වෙච්ච මොහොතක මේ බණපද ටික අහගෙන මේක අවබෝධ කරගන්න තියෙන කාලේ අන්න ඒක ඉක්මවා යන්න එපා කාගෙන් බණ ඇහුවත් කමන්නේ තමන්ට ගන්න ඕන ටික අරගෙන මේක ගැටලුව මේ තමන් වැටිලා ඉන්න මුලාව ලියාගෙන අන්න එතනින් එහාට මොකද්ද මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න නැත්තම් මොකක්ද දැන් වෙන්නේ මනුස්ස චුචුත්‍රේ මතකයිනේ කියන්න ඕනේ නැහනේ මේක නිදහස් වුණාට පස්සේ තමයි ඉන්ද්‍රකීලයක් වෙන්නේ නැත්තම් මේ පිහාටුව කොහේ ගිහිල්ලා නවතීද දන්නේ ඒක අපේ පාලනේ තියෙන එකක් නෙමෙයි අපි හිතන් හිටියට මහලොකු වීරයෝ වගේ පැහැදිලිද හොඳයි ඉතින් එහෙනම් මේ කාරණා තෝරගන්න අතරේ එහෙනම් සියලු දෙනාම විනාඩි දෙක තුනක් දැස් පියාගෙන අද දිනේදී මේ ගත්ත මේ ධම්ම අවබෝධය තමන්ගේ ජීවිතයට දාලා අපි විනාඩි දෙක තුනක් අපි මේ මෙනෙහි කරමු තමන්ගේ ජීවිතයට දාලා අද දිනේ ගත්ත මේ ධම්ම අවබෝධය එහෙනම් සියලු දෙනාම දැස් පියාගන්න නියද වන ගුහාවක සොඳුරු හුදකලාවක බුදු සිතක ඇති සුවය මහදටත් දැනේවා
साधु 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 दैना सीलु दिनाम अधिष्ठान करगान्न ए अमामे बुदुपियानन वहांसे मे लोके अता स्वभावय ए पेन्ना दीला यम सद्धर्मयक देशना करेद ए सद्धर्मय मट परिपूर्ण लेसम अवबोध वेला अनंत संसारय पुरावट मय नोदनुवत कमिन ए आंद भावेन ए विंदाव अनंत अप्रमाण ए दुख स्कंदे मे अभ्यवय तुलदीम निमावट पत्तेला ए उन्नहासेगे ए बुद्ध पुत्रे बावट पत्तेला आर्यात पले पूर्ण करगन्नवा कियन ए अधिष्ठाने सिर दिनाम सित्ति रंदवा तबागेन ए अधिष्ठाने दैडी वारगेन सिर दिनाम तुंगता वसादुकार देन्ने।